අයිබවන් තුසහට සජීව සංවාදය අද අපේ සුපුරුදු පරිදිම ආරම්භ කරන්නට සූදානම් අද දවසේදී අපේ ආරාධිතා විදියට තුසහට සහභාගී වන්නේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අයිබවන් සභිතුමන් පිළිගන්නවා අයිබවන් ඩිල්කා වසකුප්පි නිසා පහුගිය කාලය බොහෝ ජනප්‍රිය වෙච්ච දේශපාලකෙක් දැන් කෝ වහකුප්පි ටිකේ එක බොන්න කියපුවාට දුන්නද නැත්තම් දුන්නේ නැ මෙහෙමයි උනේ දැන් ඔය ගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම මාධ්‍ය ඒකකේ බාරව හිටියේ මම මොකද හේතුව මැතිවරණ සමයේ දලස් සහෝදරයා ඡන්ද ඉල්ලපු නිසා ඉතින් ඒ මාධ්‍ය ඒකකේ අපි හැමදාම උදේ හතාමාට හමු වෙනවා ඒ මාධ්‍ය කමිටුව සහ අපේ මාධ්‍ය වැඩ කරදි කරපු ඒ ආයතනයත් එක්ක ඉතින් අපිට ඒ වැඩ මේ ඡන්ද ව්‍යාපාරය තුළ කරගෙන යනකොට අපිට සල්ලි නැහැ කියන්නේ ඡන්ද ව්‍යාපාරය තුළ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ස්පොට්ස් දාන්න සල්ලි නැහැ. ඉතින් හැබැයි ඉතින් සල්ලි නොදා මිනිසුන්ගේ අවධානය ගන්නත් බෑ. සර් ඒකම ඊට පෙර දිනේ මාදුළුවා ශෝපිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා සාධාරණ සමාජ සම්බන්ධ ව්‍යාපාරයේ රැස්වීමකදී ලීකුවාන් යූ සිංගප්පූර අගමැතිතුමාගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වම එතුමාට එතුමා ඉතින් හොරකමක් සිද්ධව උදව් කරන්නයි කියලා ලීකුවාන් යූ කිව්වලු නෑ වෙන බහ බොන්න කියලා. ඒ නිසා ඒ මාධ්‍ය කමිටුව අපි තීන්දුව කරා දැන් සල්ලිත් නැත්තම් සල්ලි ඉල්ලන කෙනෙකුත් නැහැ මොකද ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වෙලා අතන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙන්න අපි සටන් කරන්නේ දෙන්නගෙම ඒ වෙලාව ඉල්ලන විදිහක් නැහැ දෙන්නා මැති වෙන දෙයකට මූණ දෙල හිටියේ. ඉතින් අපි අර ඒ වෙලාවේ තිබිච්ච දෙවන ප්‍රශ්න කීපයක් අරගෙන අපි හිතුවා අපි වහකුප්පි අරගෙන ගිහිල්ලා අපි මාදුලව ශෝපිත හාමුදුරුවෝ වෙලාවක් ඉල්ලමු ඒ වහකුප්පි ටික ඉංගුණාසර ගෙනත් දෙන්න මෙන්න මේ අයට දෙන්න කියලා. ඒ අනුව තමයි වහකුප්පි අරගෙන ගියේ. ඉතින් මම වහකුප්පිත් අරගෙන ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව එතුමා ජනාධිපතිවරණයෙන් පැරදුනායින් පස්සේ මේ රටේ අගමැති කරන්න කියලා මාධ්‍ය ඉදිරියට ගිය කෙනෙක් පක්ෂය වෙනුවෙන් මගේ සමකාලීන විශ්වවිද්‍යාල මිත්‍රයන් මගේ සමකාලීන නීතිඥයන් තවමත් මට ඒ ගැන විවිධාකාර දොස් පවරව නමුත් මම මේ වෙලාව කරේ පක්ෂය වෙනුවෙන් අපි ඕන දෙයක් කරන මිනිස්සු. ඒ නිසා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරපු සටනේ මම තමයි වහකුප්පිත් අරගෙන එදා මාධ්‍ය ඉදිරියට ගියේ. තාම වහකුප්පිට තියෙනවා අපේ වහ විස නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලාවට වහකුප්පිට ගන්නවා එළියට. දැන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක දැන් ඔබතුමන්ලා සටන් කරේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පිළ. දැන් මේ විරුද්ධ පිළත් එක්ක එකට තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන ආණ්ඩුවක් විදිහට. මේක හොඳයිද? මේක ගැළපෙනවද? හොඳයිද නරකයිද ගැළපෙනවද නොගැළපෙනවද කියන ප්‍රශ්නට උත්තර දෙන්න තව ටිකක් කල් බලන්න ඕනේ. හැබැයි උනේ ඩිල්කා ගිය ජනාධිපතිවරණයේදී අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද මහත්තයාට තව අවුරුදු දෙකක් 2017 අග වෙනකන් කාලය තිබුණා ජනාධිපතිකමේ ඉන්න. හැබැයි නක්ෂත්‍ර කියපු සුමනදාස අභිගුණවර්ධනත් දේශපාලන නක්ෂත්‍ර කියපු බැසිල් රාජපක්ෂ මහත්තයාත් විතරයි ඉක්මන් ඡන්දයක් ඒ වෙලාව ඉල්ලලා තිබුණේ පොදු අපේක්ෂක කතාවකට ආවෙන් පස්සේ. රනිල් වික්‍රමසිංහ ඉල්ලන කතන්දරේ වෙනස්. ඉතින් ඡන්දෙ තිබ්බා. අපි මහින්ද මහත්තයාට වැඩ කරා. අපේ පක්ෂයේ ලේකම් පොදු අපේක්ෂකය වුණා. මහින්ද මහත්තයා පැරදුනා. ඊට පස්සේ අපිට කරන්න තිබුණේ පක්ෂය බේරගන්නක. මොකද ඒකට පක්ෂය දෙකඩ වීමේ ලකුණු අවිල්ල තිබුණා. අපි මමයි මහින්දානන්දයි මහින්ද අමරවීරයයි මට මතකයි ඡන්ද ඉවර වෙලා දවස් 3ක් විතර පස්සේ ගෝඨාභය මහත්තයාගේ දෙට්ට ගියා. උදේ මහින්ද මහත්තයලා දලස් අමතුමාලා සුසිල් ප්‍රේම අමතුමාලා අනුරාධපුර අමතුමාලා සියලු දෙනාම හිටියයි මේසේ වාඩි වෙලා අපි සාකච්ඡා කරලා මොකද කළ යුත්තේ. ඒල මම තමයි යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට සර් විපක්ෂ නායක වෙලා පාර්ලිමේන්තුවේ එන්න. අපි සර් දේශපාලනේ ඉන්නවා නම් තවදුරටත් අපි විපක්ෂ නායකට පුතු පාර්ලිමේන්තුවේ එන්න. එතකොට තමයි පාර්ලිමේන්තුවේ අපිට ඒ ශක්තිය ගොනු කරගන්න පුළුවන්. එතුමා අහන කොහොමද එන්නේ කියලා මම එතුමාට යෝජනා කරන්නේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර මහත්තයා බණ්ඩාරගම සංවිධායකතුමා එතුමා ඉල්ලාස්සෙන් ලැස්ති. ඒ වෙනුවට ඔබතුමා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙන්න කියලා. ඒක එතුමා පිළිගන්නවා. මේ වෙලාවේ කියන ඩිලාන්ගේ යෝජනා ඉතාම හොඳ යෝජනාවක් කියලා එතුමා සුසිල් ප්‍රේමතුමාට කියනවා.
සුසිලමිතුමා තමයි සන්ධානයේ මහලේකම්. ජානක බණ්ඩාරගේ ඉල්ලාසීම් බාර අරගෙන එතුමාගේ නම අරින්න කියලා ජාතික ලැයිස්තු පත් වෙන්න. හැබැයි පහුවෙන්ද සුසිලමිතුමාට කතා කරලා එතුමා කියලා තිබුණා නෑ මේ පවුලේ අයගේ මතයක් කියලා මම දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ වෙලාවේ ජානක බණ්ඩාර හිටපුවාවේ නිමල් ශ්‍රීපාල එතුමාව විපක්ෂ නායක කරමු කියලා. ඉතින් අපි ඒ වෙලාවෙත් උත්සාහ කරේ ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනේ තියාගෙන ඒ වැඩේ කරන්න. එතුමාම කිව්වම දේශපාලනේ එතුමාම කොහොම විපක්ෂ නායකකමට එතුමා ඉන්නේ නැහැ කියලා අවසාන මොහොතේ. ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ පක්ෂය බෙදන එක වළක්වන්න. අපි මන්ත්‍රීව 41 දෙනෙක් මෛත්‍රීපාල සිසමතුමා ගෙදරට යන්නේ නැතුව මෛත්‍රීපාල සිසමතුමාව මහින්ද අමරියතුමා ගෙදරට ගෙන්නලා රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂෙත් ඉන්නවා සමහර මන්ත්‍රීව හිටපුවා අපිත් හිටියා. අපි එතුමාට කිව්වා කරුණාකර ජනාධිපතිතුමනි පක්ෂය කඩන්න එපා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. එතුමාට යම් යම් අභ්‍යන්තර ප්‍රශ්න සර ඔබතුමා මෙතන සිද්ධ වෙන ඔබතුමා අපි දැන් අපේ පක්ෂයේ ඉඳලා ගිය කෙනෙක් ඔබතුමා UNP කාරයෙක් නෙවෙයි. ඉතින් පක්ෂය කඩන්න නැතුව ඔබතුමායි මහින්ද මහත්තයා එකතු වෙලා සාකච්ඡාවක් කරලා පක්ෂය ගැන තියාගමු කියලා. ඉතින් මම කියනවා මම ඕන වෙලාවක ලැස්ති සාකච්ඡා කරන්න මහින්ද මහත්තයත් එක්ක කියලා. ඒ අනුව පහුවෙන්ද උදේ අපි අනුරාපා ප්‍රමුතුමා ගෙදරට ගිහිල්ලා අනුරාපා ප්‍රමුතුමාලා ගෙදර ඒ වෙලාවට නිමල් ශ්‍රීපාල ප්‍රමුතුමා අනුරාපා සුසිල් ප්‍රේම්දයන් මහින්දානන්ද අලුත්ගමගේ ගල සලහප්පරුම ජෝන් සෙනවිරත්නලා ඒකට අපිට දෙනවා කොන්දේසි 11ක් දෙනවා මෛත්‍රීපාල සිසිලමතුමාත් ජනරජතුමා මෙන්න මේ කොන්දේසි 11ට කැමති නම් අපි සාකච්ඡාවක් සූදානම් කරමු කියලා. අපි මේ කොන්දේසි 11 අරගෙන මමයි මහින්දමර වේලයි ලසන්තල ගිවන්නයි ජයරත්න හේරුදු තමයි යන්නේ මෛත්‍රීපාල සිසිලමතුමා ගෙදෙට්ට එතුමා ජනාධිපති වෙලා පළවෙනි වතාවට අපි යන්නේ. ගිහින් අපි තමයි කොන්දේසි 11 දෙනවා. එතුමා එකෙන් කොන්දේසි 10කට කැමති වෙනවා. ඒ අනුව අපි කතා කරනවා මහින්ද රජපක්ෂ මහත්තයාට ටෙලිෆෝන් එකෙන්. මහින්ද අමරවීර මහත්මයා ටෙලිෆෝන් එක කතා කරගෙන අපි එදා හැන්දෑව හයාමාට වෙලාව දෙනවා මෛත්‍රීපාල සිසිල මහත්මයා. හැබැයි එදා පාප් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඉතින් ඒතර මහින්ද මහත්තයා කියනවා මමයි ශිරන්ති යනවා පාප් වහන්සේ බෑ දකින්න ඉතින් පහුවෙන්දා දාගමු වෙලාව කියලා. පහුවෙන්දා මහින්ද මහත්තයා කියනවා එහෙනම් මම එන්නම් මෛත්‍රීපාල සිසිල ජනාධිපති බෑ දකින්න හම්බෙන්න. ඒතර මෛත්‍රීපාල මහත්තයා කියනවා නෑ එතුමා මගේ ගුරුවරයා එතුමා මට වඩා ජ්‍යෙෂ්ඨේ මම යන්නම් එතුමා ඉන්න තැනට එතුමා මෙහෙ ඉන්න ඕනේ නෑ කියලා තමයි පහුවෙන්දා කතානායකතුමා නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිසිල ජනාධිපතිතුමයි කතානායකතුමා නිල නිවසේ සාලේ හමු වෙන්නේ. අපි ඉන්නේ එළියේ අපි ඩල්ලස්ලා ජෝන්සන් යත්තල වේල්ගමලා ඒ සාකච්ඡාව පැයක් විතර තියෙනවා. එතුමා ඇවිල්ලා අපිට එළියට ඇවිල්ලා කියනවා දැන් කරන එකම දේ පක්ෂය තියාගන්න අපි මෛත්‍රීට පක්ෂ නායකත්වය බාර දෙමු කියලා. යනු තමයි පක්ෂය එදත් කඩන්න නැතුව අපි එකට තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෙල්ලීම පරිදි අපි සෙන්ට්‍රල් කමිටි තීන්දුව කරලා මෛත්‍රීපාල සිසිල මහත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කරගන්න. අපි ඒ වෙලාවෙත් දෙලක මොකද්ද හැදුවේ? පක්ෂය සමගි කරලා තියාගන්නත් ඉතා ඉක්මනින් මැතිවරණයක් කෙනෙක් වළක්ව ගන්න. මොකද ජනවාරි 8 වෙනිදා පරාජයෙන් පස්සේ දසුමානකින් පාර්ලිමේන්තු විසිරුව හැරියා නම් එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඩ්‍රස් නැති වෙනවා. මොකද එතකොට අර මහින්ද මහත්මයාට මේ දැන් ආපු අනුකම්පාව අර එහෙම එක මහින්ද මහත්මයා නැති අඩුව දැනෙන්න මිනිසුන්ට කාලයක් තිබුණේ නැහැ. ඉතා ඉක්මනින් මැතිවරණයක් තිබ්බන. මෛත්‍රීපාල සිසිල මහත්තුමා මහින්ද රාජපක්ෂ මහත්තුමාගෙත් දුරදක්න අනුවණනුව මධ්‍යම කාර්ය සභාවේ තීන්දුව අනුව අපේ පක්ෂයේ නායකයා වෙච්ච නිසා අපිට යම් කාලයක් ලැබුණා පක්ෂයේ හැටියට සංවිධානය වෙන්න. ඒ වෙලාවෙත් පක්ෂය කඩාගෙන යන්න ඕනේ බුලත් කොලෙන් නෙමෙයි මහින්ද මහත්තයා ඉල්ලන්න ඕනේ කැඳ කොලෙන් ගංජා කොලෙන් කියලා හිටියා. හැබැයි අපි මැද ඉඳගෙන කොහොම හරි ඉතා අමාරු දෙයක් කරා තමත් එක්ක ප්‍රතිවාදියා හැටියට තරම් කරපු මහින්ද රාජපක්ෂ මහත්තුමාව අපි මෛත්‍රීපාල සිසිල මහත්තුමාගේ නායකත්වයෙන් පිටා ගත්තා වූ පක්ෂයේම නැවත තරඟයට දානවා කුරුණෑගල දිස්ත්‍රික්කේ. එතකොට ඒ මැතිවරණ ව්‍යාපාරය අපි මෙහෙවනවා. ඒ මැතිවරණයේදීත් ලංකාවෙම එක පක්ෂයකටවත් තනියෙන් ආණ්ඩුව හදන බලයක් ලැබෙන්නේ නැහැ. UNP 107ක් ලැබෙන එක හරි මුස්ලිම් කොංග්‍රස් එක්කනත් එක්ක අපිට ලැබෙන 95. හැබැයි මේ දෙක පක්ෂ දෙක ප්‍රධාන පක්ෂ දෙක එකකටවත් 113 හම්බෙන්නේ නැහැ. එතකොට තිබුණේ විකල්ප දෙකයි. එක්කෝ එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට TNA එකේ 16 එකහු කරගෙන ආණ්ඩුව හදන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ක ප්‍රශ් වෙලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා UNP එකට TNA එකත් එකතු වෙලා ආණ්ඩුවක් හදන්න දෙනවාද? එහෙම නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු දෙකක වෙන සුළු කාලයකට සම්මුතිවාදී ආණ්ඩුවකට යනවා. ඒ වෙලාවේ මධ්‍යම කාර්ය සභාවේ
බහුතරයකගේ තීන්දුව ඇත්තම එක්කෙනයි විරුද්ධ වෙන්නේ වෙල්කම් විතරයි විරුද්ධ වෙන්නේ මොකද වෙල්කම් මහතා විරුද්ධ වෙලා ඔහුගේ විරුද්ධ සටහන් කරන්නයි කියලා ඔහු පොදුවේ බහුතරයේ මතයත් එක්ක ඉන්නවා ඒ අනුව තමයි අවුරුදු දෙකකට අපි සම්මුතිවාදී ආණ්ඩුවකට යන්නේ මේක දිල්කා අපේ රටට ගැළපෙනවද නොගැළපෙනවද හරිද වැරදිද කියන කාරණය බලන්න කල්ලයි මොකද මේක ලෝකේ සම්මුතිවාදී ආණ්ඩුව ඇති වෙලා තිබෙනවා සම්දාන ආණ්ඩුව ඇති වෙලා තිබෙනවා නමුත් මෙවැනි තත්ත්වයක් ඊට මාසකයකට පෙර අපේ පක්ෂයේ නායකත්වයක තරඟ කරමු අපේම පක්ෂයේ ලේකම්තුමා පොදු අපේක්ෂක වෙලා නැවත අපේ පක්ෂයේ නායකයා වෙලා එවැනි තත්ත්වයක් ඇති වෙලා නැහැ ඒ නිසා හැබැයි සම්මුතිවාදී ආණ්ඩුවක් තුල අපිට රටට ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න කීපෙට විසඳුම් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ සඳහන් කරනවා ඉතා ඉක්මනින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති දුරේට පත් වුණාට පස්සේ ඉතා ඉක්මනින් මැතිවරණයකට නොයෑම ඒක උපක්‍රමශීලීව වාසි සහගත තත්ත්වයක් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඉතා ඉක්මනින් මැතිවරණයකට යන්නට බැහැ. එතුමා දිනසියක පොරොන්දුවක් කලින්ම ලබා දෙනවා. ඒ දිනසිය වැඩසටහන ඉටු කරන්නේ නැතුව එතුමාට කොහොමත් හැකියාවක් නැහැ මැතිවරණයකට යන්න. නෑ දිල්ක දැන් දිනසියේ වැඩසටහන එතුමා මිනිසුන්ට කිව්වට දිනසියේ වැඩසටහනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමති වෙන්නේ නැත්තම් දිනසිය වැඩසටහන පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැ. ඒගොල්ලෝ 40යි. ඒ කියන්නේ අගෝස්තු මාසෙන් පස්සේ නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ පිනට නෙමෙයි. නමුත් ජනවාරි 8 වෙනිදාන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ පිනටනේ. පිනට පැත්තට අගමැති 40කින් අගමැතිනේ. එතකොට දින 100ට ගෙනාවු ඒ අතුරු අයවැය 40කින් සම්මත කරගන්න බෑ. ඒ අතුරු අයවැයට එක්සත් සන්ධානයේ සහයෝගය දුන්නේ නැත්නම් දින 100 යන්න බෑ. එතකොට සන්ධානයේ දින 100ට සහයෝගය දෙන්නේ මෛත්‍රීපාල ශිෂ්‍යයන් මැතිතුමා පක්ෂනායකවරුන්ගෙන් පස්සේ දිනසීය වැඩසටහන ගැන මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මැතිවරණයට එන්නට කලින් ඒ කලින්ම තමයි ඒ තීරණේ තියෙන්නේ දිනසීයක වැඩසටහනක් තියෙනවා කියලා. මොකද කලින් දිනසීය වැඩසටහන තිබුණාට පාර්ලිමේන්තුවේ ඡන්දයකට දැම්මම අපි හිටියේ සන්ධානයේ අපි ඒ දිනසීය වැඩසටහනත් එක්ක හිටියේ නැහැ ඡන්දෙට පෙර. එතකොට ඡන්දෙන් පස්සේ අපිට කියන්න තිබුණා පාර්ලිමේන්තුවේ ඕනේ නම් අපි සමවෙදන්නේ නැහැ. එහෙම වුණා නම් දින 100 වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වුණා ඉක්මන් මැතිවරණයකට යනවා. ඒ වෙලාවේ ඉක්මන් මැතිවරණයට ගියන ශ්‍රී ලංකාවේ පාඩුයි. අපි පෙරදිලා මිනිස්සු කඩන් වැටිලා තැන් තැන් වල ප්‍රශ්න ඇවිල්ලා මහින්ද මහත්තයාගේ අඩුව ඒක දැනලත් නැහැ වැඩි. ඊට පස්සේ එතුමා අඩුව දැනගත්ත මිනිස්සුන්ට. එතකොට ඒ නිසා මෛත්‍රීපාල ශිෂ්‍යන මහත්තුමා ඒ ජනාධිපති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සන්ධානයක ලොකු මුදව්ව තමයි පෙබරවාරි මාසේ විතර වෙනකොට ඡන්දයක නොනෑ නොනෑ ඉක්මන් ඡන්දයකට ගියා නම් පැහැදිලිවම ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇඩ්‍රස් උත් නැහැ. අනිත් එක ඩිල්කා මෛත්‍රීපාල ශිෂ්‍යන මැතිතුමා ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමාට බණින්න ගත්තනේ. අපේ ඡන්ද ගත්ත මෛත්‍රීපාල මහත්තයා අරගෙන ශ්‍රී ලංකාවකට ගියා කියලා. ඒ කියන්නේ UNP-ෙන් ඡන්ද ගත්ත මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකාවට ගියා කියලා UNP-කේ බණින්න ගත්තා. අද මේ අපේ ශ්‍රී ලංකාවේ සමහර කට්ටිය එතුමන්ට බැන්නට අපේ පක්ෂ නායකකමට ආවට ඒ නිසා ඒ වෙලාවේ එතුමා පක්ෂය ශක්තිමත් කරන්න ගන් කාලය ලැබලා දුන්නා. ඊට පස්සේ එතුමත් එක්ක තරඟ කරපු ප්‍රතිවාදී යවෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා ඒ වෙලාවේ අපිට අලෙවි කරන්න පුළුවන් කෙනා ජනප්‍රිය කෙනා එතුමාට තරඟ කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒත් අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. හැබැයි ඒ එතුමා තරඟ කරපු නිසා අපට පුළුවන් වුණා හොඳ ෆයිට් එකක් දෙන්න. ඒ තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රතිවාදියා ලෙස අග්‍රාමාත්‍ය දුරේ සඳහා තරඟ කිරීම මෛත්‍රීපාල ජනාධිපතිතුමා අනුමත කළේ නැද්ද? නැහැ. එතුමා අනුමත කළේ එතුමා කොහොමවත් අනුමත කරේ නැහැ. එතුමා අග්‍රාමාත්‍ය දුරේට නම් කිරීම එතුමා අනුමත කරා. හැබැයි කණ්ඩායම මේ මෙතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුමේ මෙහෙයුම් මණ්ඩලයේ සභාපතිකම තුබර දෙන්න කියලා. මොකද ඒ ලිපි අරගෙන මමයි සුසිල් ප්‍රේමදාස මහත්මයා අනුරාධ මහත්මයා තමයි මිරිහාන ගෙදරට ලිපි බාර දුන්නේ එතුමාට. මොකද ඒ වෙනකොට අද වගේම කට්ටියක් එතුමා වෙනම පක්ෂයක් හදාගෙන වෙනම කණ්ඩායමකින් තරඟ කරන්න ඕනේ කියන මතයක හිටියා. හැබැයි ඒ එහෙම වෙනම කණ්ඩායම් තරඟ කරා නම් UNP විරෝධී ඡන්ද බෙදෙනවා. මොකද ඡන්දකදී මැතිවරණ ප්‍රතිඵලය ගණන් කරන්නේ වීජ ගණිතයෙන් නෙවෙයිනේ අංක ගණිතයෙන්. වීජ ගණිතයෙන් නම් කියන්න පුළුවන් මෛත්‍රී පිල මහින්ද පිල එකහු කරාම UNP පරාදයි. එහෙම නෙමෙයි ගණන් කරන්නේ මැතිවරණ කොන්සල්ටිස්තුමා වැඩියෙන් ගන්න පක්ෂය තමයි දිනනවා කියලා කියන්නේ. ඒ නිසා අපි ඔක්කොගේ එකතුවක් මිනිස්සු අපේක්ෂා කරලා තිබුණේ වෙලාවේ
එතුමා ඒ නිසා කවදාවත් කැමති වුණේ නැහැ අගමැතිතුමා හිටියොත් නම් කරන්න. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන ඕනම කෙනෙක් අගමැති කරන්න සූදානම් බව මැතිවරණ ව්‍යාපාරයේ ඇතුලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ලියන ලියුමක ලියනවා. ඇයි ඇයි එතුමන් ඔබතුමන්ලගේ පක්ෂයේ නායකයා වෙනකොට? එතකොට නායකයා කැමති නැහැ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයවරයා විදිහට ඉදිරිපත් වෙනකොට. ඒත් ඔබතුමන්ලා මහින්ද රාජපක්ෂ මහතාව තරඟයට දානවා. ඇයි නායකයා අකමැත්තෙන්නේ දෙකරේ එහෙමනම්? මෙමය. පළවෙනි කාරණය මෛත්‍රී පරිශීලන මැතිතුමා දිගටම අපිට කිව්වේ එතුමා තරඟ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. මැතිවරණ ව්‍යාපාරය තුල අපි කියපුවා ගොඩක් තිබුණා මෛත්‍රී පරිශීලන මහත්තයා ගැන. ඒ පැත්තෙන් කියපුවා ගොඩක් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන. එතකොට එතුමාට ඡන්දය දුන්නු අයට එතුමාට මුහුණ දෙන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා එම්පස් කරනවා කියලා. මොකද හේතුව ජනාධිපතිකම එතුමා සුදුසු නෑ කියන ඡන්දයට. හැබැයි එතුමා කිව්වා හැබැයි අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂයේ ඉපක්ෂයේ ඉන්න ඕනේ. ප්‍රතිපක්ෂ ජන පක්ෂය තුළ ජනප්‍රියයි. ඒ නිසා එතුමාත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් ද බලුවා අපි ඡන්දයට පෙර අතරමැදි අපේක්ෂකෙක් තෝරගන්න අගමැතිකම. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ නමත් යෝජනා වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ඒක කැමැත්ත අපි ගත්තා. කැමැත්ත ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුවේ නැති තවත් චරිත කීපයක් ඒ සඳහා මැදිහත් වුණා. මම නම් කියන්නේ හොඳ නම් කියන්න කැමති නැහැ ඒ මහතුරුන් ගැන. දැන් ඒ මහතුරු ගොඩක් මහන්සි වුණා මේ වැඩේදී. ගෝඨාභය මහත්තයත් කැමැත්ත අපි ගත්තා. හැබැයි ගෝඨාභය කැමැති වෙන්නේ ඒටි මහින්ද රාජපක්ෂ මහත්තයා කැමති නම්. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වෙලාවේ තීන්දුව කරනවා නෑ මේ වෙලාවේ ගෝඨාභය නෙවෙයි අගමැති අපේක්ෂක විය යුත්තේ මම කියලා. ඒ ඒ ඒ ඒ ඡන්දයට පෙරත් අගමැති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරලා හෝ අපි ඡන්දයකට යමු. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාටයි මෛත්‍රීපාල සිරිසේනටයි ඔක්කොම එකතු වෙලා මේ ඡන්ද ව්‍යාපාරය මෙහෙවන්න පුළුවන් කියන තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නේ. හැබැයි මේ වෙලාවෙත් ගණන් හදනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා තේරෙන්නේ නැති නෑ ගෝඨාභය මහත්තයා නෙමෙයි මම එන්න ඕනේ කියලා. හැබැයි මම කියන්න හදන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට එතරම්ිට උත්සාහ කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හරි අගමැති අපේක්ෂකයා කරලා ඡන්දෙට එන්න. හැබැයි දිගටම මහින්ද රාජපක්ෂ මැතිතුමාම එන්න ඕනේ කියලා කියන තත්වයේ තුල මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකයා කියලා නම් කරන්නේ නැතුව කණ්ඩායම් මෙහෙවන තත්ත්වයට පත් කරනවා. ඒ ඒ මැතිවරණ ව්‍යාපාරය තුල ඩිල්කා එක්තරා අවධියකදී මෛත්‍රීපාල මහත්තයා ලියුමක් ලියන මහින්ද රාජපක්ෂ මහත්තයාට මැතිවරණ යන විදිය අනුව සන්ධානය දිනන්න පුළුවන්. සන්ධානය දිනන්න බැරි වුණොත් 7-8 දිනකී අඩුවක් වෙන්න පුළුවන්. මම ජනාධිපතිවරයා හැටින මැදිහත් වෙලා ඒ 7-8 දෙනත් සන්ධානයේට සහය ලබා ගන්නම්. හැබැයි ඔබතුමා දෙපාරක් ජනාධිපති වෙච්ච නිසා අපි මෙන්න මේ පක්ෂයේ ඉන්න මේ 7 දෙනාගෙන් එක්කෙනෙක් අගමැතිකම තිබුණ කියන ලියුමකුත් ලියනවා. එතකොට ඒ ලිපිය මම කියවන්නේ මේ රටේ තවත් සුපරිසිද්ධ මහත්තයෙක් ගෙදර තමයි අපි ඩීපී කියවන්නේ. එතකොට ඒ වෙලාවේ එතුමා උත්සාහ කරනවා බලන්න මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන කෙනෙක් අගමැති කරලා ආණ්ඩුවක් හදා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්ත ගන්න. මොකද ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්ත කිසිවක් කරන්න බෑ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අහන්නේ මහින්ද මහත්තයා කියන දේ. ඒක එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන දේ නම් ජනප්‍රියත්වයේ තියෙන ඌට නම් ඇයි පක්ෂ නායකත්වයට ඒක පිළිගන්න බැරි? ඇයි පක්ෂ නායකත්වය මේකට මෙච්චර අකමැති? ඇයි එතුමන් අවසන් මොහොතේ දක්වාම මහින්ද රාජපක්ෂ මහත්මයාට මෙතනට නොයන ආකාරයේ ප්‍රකාශනිකුත් කරන්නේ? ඒ ඒවා ඒවා හේතු වෙන අවසානයේදී පක්ෂ නායකයා එතුමා ජනාධිපතිවරයා. ඒක ඇත්ත. දැන් මම දැන් ඔය ඔය කියන ලිව ලියන්න පෙර ජනාධිපතිතුමා මාධ්‍ය හමුවක් කියලා කතාවක් කරපු වෙලාවේ ජනාධිපතිතුමාගේ කතාව සාමාන්‍යයෙන් රටේ ජනාධිපති කෙනෙක් විවේචනය නොකර විතර විවේචනය කරන මම විතරයි ඒ වෙලාවේ. මට ඒ කියපු දැන් කියන්න බෑ. මොකද ඒක ඒක ටික සුදුසු නැති මම විවේචනය කරේ. ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත් කිසි කෙනෙක් ඒ වෙලාවේ ඒක විවේචනය කරන්න ගියේ නැහැ. මම දෙදා ඒක විවේචනය කරපු කෙනා. මම හිතුවෙත් නැහැ මම ඒ කරපු විවේචනය අනුව මාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනේ කියලා ඒ වෙලාවේ. නමුත් මම ඒක කරා. මොකද අපි ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්න උත්සාහ කරපු අය. හැබැයි ඩිල්ක අපිට මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවානේ. අපිට තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ වෙලාවේ මම එක කිව් එක ගැත්තා ශ්‍රී ලංකා පක්ෂයේ වෙනුවෙන්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනතාවට කිව්වේ ජනාධිපතිවරණයේදී මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාට නැවත හැරිලා එතුමා අගමැති වෙන්න සුදුසුයි කියලා කියන්න බෑ. එහෙනම් ඒක සදාචාරයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අනිත් කාරණේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසිද්ධිය පමණක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර ජනප්‍රිය වීම පමණක් ප්‍රමාණවත් නැහැ ඡන්දයක් දිනන්න. ඉතින් එහෙනම් අපි
ජනවාරි 8 වෙනිදා පරදිනවා. ලක්ෂ 61යි 500ට අපිට 58යි. පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP-ට 50යි අපිට 47යි. UNP-ට 50යි JP TN හරි මේ එකහුණාම අර 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 500ගේ ලක්ෂ 61 තියෙනවා. හැබැයි අපේ 58 47 වෙනවා. ඒ කියන්නේ අපේ ලක්ෂ 11ක් ඡන්ද පොලට යන්නේ නැහැ. ඒ නිසා අර ඡන්දකදී ඩිල්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ ජනප්‍රියත්වය කියන කාරණේ බලපාන්නේ ශ්‍රී ලංකාවේ ඡන්ද ඉල්ලන අයට මන අප ගන්න. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කෙනා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක වඩා කිට්ටු අයට ශ්‍රී ලංකා කාර වැඩි මනාප වැඩියෙන් ඡන්ද මනාප දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට කිට්ටු නිසා. හැබැයි ඡන්දය දිනන්න. ඡන්දය දිනන්න දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද, අලුත් තරුණ ඡන්ද. ඒ ඒ ඒ මැතිවරණ දිහා බැලුවම ටිකක් ඔය යහපාලනය විනිවිද පේන සුළු භාවය වගේ දේවල් ගැන කතා කරපු ඔය විද්වතුන් කියන කණ්ඩායම. ඒ අය ඒ අය හිටියේ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක. ඔබතුමාට හිතන්නට දැන් මේ ඔය නම් හතක් ඉදිරිපත් කරනවානේ මෙන්න මේ අයගෙන් කෙනෙක්ව අගමැති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරන්න කියලා. ඔබතුමා හිතනවාද මේ ඔය තිබෙච්ච නම් හතෙන් එක්කෙනෙක් අගමැති අපේක්ෂකයා වුණා නම් ඡන්ද දිරන්න පුළුවන් කියලා? මම හිතන්නේ මෙහෙමයි. මම හිතන්නේ හැබැයි ඡන්ද දිරන්න පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් හිටියේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ බහුතරෙන් විතරක් ඡන්ද දිනන්න බෑ. ඒ කියන්නේ ඡන්දයකදී අපි හදන්නේ දිල්කක් අයිසින් දාපු කේක්. ඔබතුමා සඳහන් කරනවා ලක්ෂ 11ක් යන්නේ නැහැ කියලා සම්පූර්ණට. එතකොට මේ මේ මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා කෙනෙක් තර්ක කළොත්ින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා මැතිනිය පක්ෂයේ උපදේශිකාවක් විදියට ඔවුන් කර කී දේ ඔවුන් කළ ප්‍රකාශ සිද්ධ නොකළා නම් මේ පරාජය සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද ලක්ෂ 1.5 සංඛ්‍යාවක් අනුව ගත්තොතින් රණවීර වික්‍රමසිංහ මහතාට වඩා අඩු වෙන්නේ. එතකොට අනිපැත්තකම චන්ද්‍රිකා මැතිනිය නම් ඩිල්කා ඒ මැතිවරණයේදී කෙලින්ම දෙනු සතර දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිනිය කෙලින්ම අලියට දෙන්නේ කියන එක ඔහෙන් වරෝ වරේ වහින්න ඕන කිව්වා. ඒ කියන්නේ දෙන්න ඒක අපුරුදු දැනගන්නවා. ඉතින් එතුමේ කියන දේ දැන් දින පැනලා ඒක අදාළ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන දේ අදාළයි. මොකද මේ රටේ ඩිල්කා UNP-යි ශ්‍රී ලංකාවේයි කොටසක් ඉන්නවා මැතිවරණයකදී රාජ්‍ය භාගය බලනවා. මේක මේ සංකල්පයට ඉදිරිපත් ක්‍රම වරක් මේකට පක්ෂව ලිපියක් ලිව්ව වික්ටයිවන් විතරයි. ශ්‍රී ලංකා කාර්යෝයි UNP කාර්යෝයි ඡන්දෙකදී ඉන්නවා පිරිසක් දිනනවනම් ඡන්දෙ දෙනවා කියලා. නැත්තම් අනිත් පැත්ත ඡන්දෙ දෙන්නේ නැහැ. ඡන්දෙ නොගිහින් ඉන්නවා. මොකද නැත්තම් ඡන්දෙන් පස්සේ පෙරදුනොත් සමෘද්ධිය කැපෙයි, අරක කැපෙයි, මේක කැපෙයි කියලා. දැන් ඩිල්කේ තර්කයකම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කකුලෙන් ඇද්ද නිසායි පෙරදුනේ. ඒක අනිත් පැත්තේ පොදු උත්තරේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කකුලෙන් අදින නැත්තත්වයකට පත් කරගත්තා නම් දිනුම්. ඡන්දේ හදන්න තිබුණ කේක් ගෙඩිය අයිසින් කේක් ගෙඩියක් බටර් කේක් ගෙඩියක් නෙමෙයි. බටර් කේක් එක නතු අයිසින් දාලා වැඩක් නැහැ නේ. අයිසින් විතරක් කෑවොත් දියරියට හැදලා බැරෙනවා. හැබැයි හදන් බටර් කේක් ගෙඩිය අපි ගාව තියෙනවා. ඒක මහින්ද මහත්තයා හදනවා. හැබැයි ඒකට අයිසින් දෙන්න නැත්තම් මැතිවරණේ දිනන්න බෑ. අයිසින් ටික තිබෙන්නේ මෛත්‍රීපාල ගාව. ඒ නිසා බටර් කේක් ගෙඩිය තිබුණේ අපි ගාව නිසා අයිසින් ටික එක දාගන්න අපිට යම් යම් උපක්‍රම පාවිච්චි කළ යුතුව තිබුණයි කියලා මම කල්පනා කරන්නේ. මොකද නැත්තම් අපිට හම්බෙන්නේ ආයි පරණ බටර් කේක් එකමයි. ඒ නිසා ඒ වෙලාවේදී මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වනම් ඔව් මම තමුන්නාසේ ඉන්නවා ඡන්දය දෙන්න බුලත් කොලේට වෙන ඕන කෙනෙක් කමක් නැහැ ශ්‍රී ලංකාවේ අගමැති වුණාට කියලා කිව්වනම් ඒ වෙලාවේ මිනිස්සු ශ්‍රී ලංකා කාරු ඡන්දය දෙනවා එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා කියන නිසා බටර් කේක් ගෙඩි හරි මෛත්‍රීපාල සිරිසේන අයිසින් ටික දෙනවා. එතකොට එහෙනම් පත් වෙන ආණ්ඩුව සම්මුතිවාදී හෝ තනියෙන් අපිට ආණ්ඩුව හදාගන්න තිබුණා. නමුත් සම්මුතිවාදී වුණත් එහෙනම් 107 ගන්නේ සන්දානේ 95 ගන්නේ UNP එක. දැන් අද මේ අද රට දිහා බලන්න ඉල්කා ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මැති ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උතුරේ යරුණම අනෙක් හැම පළාතකම මහ ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට ශ්‍රී ලංකාවේ නැත්තේ අගමැතිකම විතරයි. එතකොට අගමැතිකම ශ්‍රී ලංකාවේ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් එතකොට ආණ්ඩුව හරි. මොකද ජනාධිපති ශ්‍රී ලංකාවේ වෙලා ඉවරයි. සෑම පළාත් සභාවකම උතුරේ හැර මහ ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ අගමැති ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක් දාගන්න පුළුවන් නම් හරි. ඒක දාගන්න බෑ. නැවත අපි
අගෝසු 17 වෙනිදා පෙර කරපු වරද ඊට පෙර කරන්න කරපු ගිය වරදම කරනවා නම් ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය ගන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදෙනවා නම් ශ්‍රී ලංකාව කඩා ගන්නවා නම් ඒක කරන්න වෙන්නේ නැහැ හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යන්නට අවශ්‍යයි විරාමයට කලින් මම මතක් කරන්නම් ඔබට මත විමසුම සඳහා අපි ඉදිරිපත් කරන පැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඇමතිකම් දැරීම පාක්ෂිකයින් අනුමත කරනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඇමතිකම් දැරීම පාක්ෂිකයින් අනුමත කරනවාද ඒ තමයි අද අපි මත විමසුමට ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නය ඔබේ මතය අපිට කියන්න www.derin.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අදහස අපිට කියන්න අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා විරාමයෙන් අනතුරු යලි 360 සජීව සංවාදෙන් හමු වෙමු හොඳයි පසුගිය දිනවල දිගට හරහට රාජපක්ෂවරුන්ට බනිනවා අපි දැක්කා. මම එහෙම කරේ නැද්ද? මම මහින්ද රාජපක්ෂ මහත්තයර නෙවෙයි නමුත් පක්ෂය කඩන්නේ කවුද? එයාට බනිනවා ඉතින් මට එතනදී බණ්ඩාරනායක පවුලේ කෙනෙක්ද රාජපක්ෂ පවුලේ කෙනෙක්ද කියලා අදාළ වෙන්නේ නැහැ ඒක. රාජපක්ෂවරු සම්බන්ධයෙන්දී මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක ඔබතුමාගේ ගැටලුවක් නැහැ කියන එක කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා දිගටම කියනවානේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නේ නැහැ කියලා. හැබැයි එතුමා එහෙම කියනකොට එතුමාගේ ආදරණීය මල්ලි එතුමා පරාජයටපත් වෙලා එතුමා වටේ ඔක්කොම මිනිස්සු එක රාශි වෙනකොට පිටරට පැනලා ගිය මල්ලි බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා නෑ කඩනවා අලුත් පක්ෂයක් හදනවා. බැසිල් රාජපක්ෂ මහත්තුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා හොඳට පුරුහුරු පුරුදුයි. මේ පක්ෂයේ කැඩීමේ ඕල් බෝයි කෙනෙක් කියලා. ශ්‍රී ලංකාවේ කැඩීමේ ආදි ශිෂ්‍යයෙක්. මීට පෙරත් මෛත්‍රීපාල සේනානායක මැතිතුමා පක්ෂය කඩාගෙන ගියා. පක්ෂයක් හැදුවා අලුතින් මෛත්‍රීපිල කියලා. ඒකේ ලේකම් බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ රටේ මිනිස්සු හැමදාම තාමත් කතා කරන අර ලාම්පු කලකේ ඡන්දේ වෙලාවේ. ජනමත විචාරණයක් තිබුණා මේ රටේ ඡන්දයක් ඕනේ දෙපාද කියලා. ඒ කියන්නේ ජේ.ආර්. ජවතර මහත්තයා ගේ ආණ්ඩුව 77 පස්සෙන් පත් වෙන්නේ අවුරුදු 6කට. හැබැයි 6කට පත් වෙච්ච ආණ්ඩුව තව 6ක් යනවාද නැද්ද කියලා තීන්දුව කිරීම ජනතාවට ඡන්දයකින් දෙන්නේ නැතුව ජේ.ආර්. ජවතර මහත්තයා ජනමත විචාරණයක් තියලා අහනවා මේ මේ මේකම දික් කර ගන්නද කියලා. එතකොට ඒ වෙලාවේදී අපි ඡන්දය දෙනවා කියලා කලගෙඩියට ලාම්පුවට ඡන්දය දෙන්න කියලා UNP කට්ටිය ලංකාව පුරාම කියනකොට UNP ඇත්ත එක්ක ලංකාව පුරාම කියලා ලාම්පුව ඡන්දීපන් කියලා කියපු කට්ටිය තමයි පක්ෂෙන් කඩාගෙන ගිය මෛත්‍රීපාල සේනානායකලයි බැසිල් රාජපක්ෂලයි. බැසිල් රාජපක්ෂ මැතිතුමාට එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාගෙන යෑමේ ඉතිහාසයක් තියෙනවා. එතුමා ඒක පළවෙනි එක ඒක දෙවෙනි එක අපි මහින්දානන්දලා දලස්ලා ඒක අබදු විපක්ෂයේ ඉන්න සමහර වෙල්ගම් වගේ මහත්තු අපි හැමදාම ජනවාරි 8 වෙනිදායින් පස්සේ පක්ෂයේ පරාජය ගැන බලනකොට අපි පක්ෂයේ පරාජයට පළමු දෙවන තුන්වෙනි විත්තිකරුවන් හොයනකොට ඒ ගොඩේ බැසිල් රාජපක්ෂ මහත්තයලා හිටියා. නාමල් රාජපක්ෂ මහත්තයලා හිටියා. ඒ මහින්ද මහත්තයා මුලින්ම මහින්ද මහත්තයා පරදින්නේ ඉක්මන් ඡන්දයක් තිබෙන නිසා. ඒක එතුමා ඒක බාර ගන්න ඕනේ. ඊළඟට එතුමා පරදින්නේ එතුමාගේ වරදකින් නෙමෙයි. එතුමාගේ පවුලයාගේ වරදින්. ඒක කවුරුත් කියනවා. ඉතින් ඒ නිසා එහෙම පරාජයට වග කිව් යුතු එයා ඇවිල්ලා දැන් අලුත් පක්ෂයක් හදනවා කියලා කියනවා නම් ඒ පක්ෂෙත් එයා නායකයෙක් ඒගොල්ලෝ නායක වෙන්න යනවා නම් ගිසුමානී මහින්දානන්ද මෙතන කිව්වා වගේ අපි වුණත් කියන්නේ ඒ කියන්නේ ආයි අන්න හදන්නේ අර පරණ විදිහටමයි මහින්ද මහත්තයා. ඒතර ඒක මහින්ද මහත්තයා ආපහු පත් කරලා කොහේ හරි තැනකට ආයි මහින්ද මහත්තයා වටේ මේගොල්ලෝ ඉඳගෙන අර පරණ විදිහම කරන්න හදන්නේ. ඒකට මහින්දානන්දලා ඒක අබද විපක්ෂීන් අපේ ආදරණීය මිත්‍රයෝ අපි පක්ෂයේ මධ්‍යමකාරී සභාවේ තීන්දුව අනුව මෙතන ඉන්නේ. හෙට පක්ෂයේ මධ්‍යමකාරී සභාව තීන්දුවට එළියට අපි ඉඳ බහිනවා. ඒත් අපි අවුරුදු දෙකකින් කොහොමද ඉඳ බහින්න ඕනේ. හැබැයි අපි කොයි කොතන හිටියත් පක්ෂයේ ඉන්න මහින්දානන්දලා අපි දෙපැත්තේ හිටියට අපි ආයි මේ පක්ෂය තුල ඒ විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයලට නාමල් රාජපක්ෂ මහත්තයලට ඕන විදිහට පක්ෂය මෙහෙම ඉඳ දෙන්නේ නැහැ. මම අදත් ගරු කරනවා SWRD බණ්ඩාරනායක මැතිතුමාට. බණ්ඩාරනායක මහත්තයා තමයි පක්ෂය හැදුවේ. හැබැයි බණ්ඩාරනායක මැතිතුමාට මගේ තියෙන ආදරය නිසා බණ්ඩාරනායක මැතිතුමාගේ සහජාත දිනේ චන්දිකා කුමාරතුංග මැතිනිය මහදවල් මේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ විකුණන කතා කියනවා නම් මම එතුමාට විරුද්ධව කතා කරලා කියනවා එතුමිය
එක්ස්පරි ඩේට් පැන්න නුඩල්ස් පැට් එකක් වගේ කියන එක මම එතුමිට අපහාසයට කියනවා නෙවෙයි එතුමිට විතර මම ආදරේ එතුමිය මගේ නායකයා කාලයක් හැබැයි අපිට පේනවා එතුමිය මේක මහදවල් විකුණන හදන UNP එකට ඉතින් බණ්ඩාරනායක මහත්තයාගේ දුව කියලා මට කටවහගෙන ඉන්න බෑ ඒ වගේම තමයි මහරෑ ඩීල් දාලා පක්ෂය UNP එකට උගස් තියන්න හදනවා නම් බ්‍රසීල් රාජපක්ෂ මහත්තයා මම කියනවා මහින්ද මහත්තයර මගේ දින ආදරේ කොපමණ වුණත් අපි එතුමාට ආදරේ හැබැයි බ්‍රසීල් මහත්තයා කරන වැඩේ වැරදි කියලා තව අවුරුදු 20ක් අපිට විරුද්ධ පක්ෂයේ ඉන්න ඕන නම් ඔය ඩීල් එක හොඳයි. අවුරුදු 20ක් විරුද්ධ පක්ෂයේ ඉන්න ඉඳලා එතකොට නාමල් මහත්තයාගේ වයසත් හරි නාමල් මහත්තයා නායකයා වෙන්න. ඒක නාමල් මහත්තයාගේ එහෙම තමන්ගේ දේශපාලන ගමනක් ප්ලෑන් එකක් ඇති. හැබැයි ශ්‍රී ලංකා කාර්යනේ එහෙම නෙවෙයි. ඊළඟ පළාත් පාලන මැතිවරණයේදීම විශේෂම මෛත්‍රීපාල සිසමැතිතුමා කඩුවෙලදී කිව්ව නිසා මම ඊළඟ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. අපි ඒකත් අරගෙන අපි ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී UNP ට විරුද්ධව හිට ගන්න ඕනේ. හොඳයි අපිට දුරකථන ඇමතුමක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී VK ඉන්දික මහතා දුරකථනය ඔස්සේ. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. මම දිලාන් පෙරලා මගේ සහෝදර ඇමතුමාගෙන් අහනවා. ඔව්. එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගියම් මැති පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලිපියකින් නිකුත් කරා කියලා ජනාධිපතිතුමාට වත්මන් ජනාධිපතිතුමාට එතුමාගේ සහයෝගය දෙනවා අගමැති අපේක්ෂකමට අමතරව කියලා අගමැති අවස්ථාව මට අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ එහෙම කිසිම අවස්ථාවක ප්‍රකාශයක් හිටපු අපේ කිසිම රැස්වීමකදී සිදුවේ නැහැ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. නැහැ මන්තුමා මම මේ ඔබතුමාට හොඳයි බොහොම ස්තුතියි. මෙතන මෙතන අහන් හිටිය ප්‍රේක්ෂකයොත් මම එහෙම දෙයක් කිව්වේ නැහැ. මම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා ලියුමක් ලිව්වා කියලා නෙවෙයි. මම කිව්වේ වර්තමාන ජනාධිපතිතුමා ලිපියක් ලියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔබතුමා අගමැති නොවි මෙන්න මේ හත් දෙනාගෙන් කෙනෙක් අගමැති වෙනවා නම් ඡන්දයෙන් පස්සේ ඡන්දය දිනන්න බැරි වුණත් හත් අට දෙනෙක්ගේ අඩුවක් තිබුණොත් මම ජනාධිපති හැටියට ඒ හත් අට දෙනා ලබාගෙන මං සන්ධානයේ ආණ්ඩුවක් හදන්න උදව් කරන්නම් කියලා මම කිව්වේ ඔබතුමා කියපේ අනිත් පැත්ත ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිසමත් ලියුමක් ලිව්වා කියලා නෙවෙයි ඉන්දික මම කිව්වේ මෛත්‍රීපාල සිසමත්තුමා ලියුමක් ලිව්වා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක මේ මාධ්‍ය වලත් ගියානේ මම කිව්වේ ඒක හොඳයි දැන් යහපාලන ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ගැන දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් යුද්ධය තිබිච්ච කාලයේදී කරුජයසුරි මහතා ඇතුළු පිරිසක් තනතුරු ගත්ත ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණා ඔවුන් පැහැදිලිව සඳහන් කරා යුද ජයග්‍රහණය වෙනුවෙන් තමයි මේ තීරණය ගත්තේ ආණ්ඩුව ශක්තිමත් වෙන්නට අවශ්‍යයි ඒ නිසා යුද්ධය ජයග්‍රහණය කරනකම් අපි මේකත් එක්ක සම්බන්ධ වෙනවා කියලා එහෙම ඒ තීරණයට යම් විදිහකින් ජනතාවගේ පැත්තෙන් ප්‍රසාදයක් තිබුණා දැන් මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න නායකයින්ම කියනවා මේක යහපාලනයේ කෑලිත් නැහැ කියලා. එහෙම කියන ගමන් ඔබතුමන්ලා තවදුරටත් මේ ආණ්ඩුව තුළ ඇමතිකම් දරමින් ඉන්නවා. මොකද මේකේ තේරුම? ඔව් මේ මැඩිකා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව මේ ආණ්ඩුවට එන්න හදන වෙලාවෙත් ওই තර්කය මතු වුණා. හැබැයි මම තාමත් කියනවා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකිනෙකාට දේශපාලන වශයෙන් විරුද්ධ වීම නිසාම විසඳ ගන්න බැරි ප්‍රශ්න කීපයක් තියෙනවා මේ රටේ. එකක් ව්‍යවස්ථා වෙනසක් කරන එක. ඒක දැන් යම් ප්‍රමාණයක වෙනසක් 19 වෙනි සංශෝධනයෙන් කරා. නමුත් තව වෙනස්තාව වෙනස්කම් කියනවා ව්‍යවස්ථා වෙනසක් කරන්න ඕනේ විධායක ජනාධිපති බලතල සම්බන්ධයෙන් අහෝසි කිරීමක් නෙවෙයි. දෙක මැතිවරණ ක්‍රමය. අතන එක මැතිවරණ ක්‍රමය. දෙක නෙවෙයි එක මැතිවරණ ක්‍රමය. මේ මනාප ඡන්ද ක්‍රමය මේ රටේ මිනිස්සු හැම කෙනාම එපයි කියනවනේ. හැබැයි ඒක වෙනස් කරන්න ගියාම UNP යෝජනා කරොත් අපි විරුද්ධ වෙනවා අපි ගෙනාවොත් UNP විරුද්ධ වෙනවා. එහෙනම් මැතිවරණ ක්‍රමය අනිවාර්යෙන් වෙනස් කර යුතුයි. තුන මේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් එන ආකාරයේ යම් යම් ව්‍යවස්ථාව වෙනස් කිරීම සිදු වෙන්න ඕනේ. මොකද හේතුව මේ රටේ නැවත වරක් ආයුධ අතට ගත්ත මිනිමරු ප්‍රභාකරන් වගේ කාලකන්ණි මිනිස්සෙක්ට දෙමළ ජනතාවට වහකවලා ඒ අය මේ රටේ පාරට බසින්න තියන හොඳ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාවලදී ඉතිහාසය පුරාම
නිදහසෙන් පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකිනෙකට විරුද්ධ වීම නිසා ඒ කියන්නේ ප්‍රධාන UNB එක බලයට ආවොත් ඒගොල්ලෝ විසඳුමක් ගේන්න හදනවා. එතකොට අපි ඩඩ්ඩිගේ බඩේ මසල වැඩේ කියලා පෙළපාලියක්. අපි බලයට ආවොත් අපි විසඳුමක් ගේන්න හදුවා ජේ.ආර්. ජවාහර් මහත්තයා එක්ක පෙළපාලියනවා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාව ගිනි තියෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රධාන පක්ෂ ගණන කීපයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට විරුද්ධ වීම නිසාම විසඳ ගන්න බැරි වෙච්ච. ඒ නිසා මම හිතනවා ජනතාව කුසුම 17 වෙනිදා තනියෙන් පක්ෂයකට බලයක් දුන්නේ නැහැ කියන කාරණේ ප්‍රයෝජනට අරගෙන අඩුගානේ මේ ප්‍රධාන පක්ෂ මේ ප්‍රධාන ප්‍රශ්න විසඳ ගැනීම සඳහා අපිට මේක අවස්ථාවක් කරගන්න පුළුවන් නේද? ආයේ මේ අන්තිම බස් එක. මොකද ඊළඟ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම අපි දන්නවා අපි ඡන්දකම වෙනස් කරන්න ඕනේ. ඡන්දකම වෙනස් කරොත් දිල්කා පත් වෙන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ශක්තිමත්යක් වෙන්න එපා. මොකද විධායක බලතල සම්පූර්ණයෙන් තියෙන විධායකයක් තියෙනවා නම් මේ මනාප ක්‍රමයේ ඡන්ද ක්‍රමයේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමයේ තිබ්බට කමක් නැහැ. මොකද පාර්ලිමේන්තු දුර්වල වුණාට උඩ ශක්තිමත් විධායකයක්. දැන් විධායකයේ බලතල අඩු කරනවා නම් එහෙනම් පාර්ලිමේන්තු ශක්තිමත් වෙනවා ව්‍යවස්ථාදායකය. එතකොට අපි යෝජනා කරන අලුත් මැතිවරණ ක්‍රමය ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් සඳහා කරන එකක්. එහෙම කරලා මේ රටේ ජාතික ප්‍රශ්නයටත් විසඳුමක් එන ආකාරයේ ව්‍යවස්ථාවේ යම් කොටස් අපි සංශෝධනය කරගත්තොත් ඊට පස්සේ පත් වෙන ඕනම ආණ්ඩුව නිල් පාට වේවා කුල පාට වේවා රතු පාට හිතනවා රතු පාට වේවා එහෙම නිල් පාට රතු පාට එකතු වෙච්ච වේවා එහෙම නැත්නම් මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුව වේවා ඊළඟට එදිනෙදා මේ රටේ ජනතාවට බලපාන්න හැම ප්‍රශ්න විසඳුම් හොයන්න පුළුවන් මේ ප්‍රශ්න විසඳුම් හොයන්නේ නැතුව මොකද මේ මෙන්න මේ ප්‍රශ්න තුන සඳහා විශේෂයෙන්ම ඉතිහාසය පුරාම ප්‍රධාන පක්ෂ දෙක කරලා තියෙන්නේ මේකත් එක්ක ෆුට්බෝල් ගහපේ. නමුත් දැන් මේ 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 තත්ත්වෙ උඩ දැන් ඉදිරි මැතිවරණයක් පිළිබඳව ඉදිරියේදී මැතිවරණයක් පවත්වලා ඊළඟට තනි බලයක් ලබා ගන්න ආණ්ඩුවක් පිළිබඳව හිතද්දී මේ යන ක්‍රමයට දැන් ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී ජනතා විරෝධී දැඩි ලෙස එල්ල වෙච්ච ආණ්ඩුවක් ඔබතුමාලා දැන් මේ නියෝජනය කරන්නේ අයවැය ගත්තොත් බැඳුම් කර සිද්ධිය ගත්තොත් විවස්සා සංශෝධනය ගත්තොත් පොහොර වීමිල එට්කා ගිවිසුම මේ හැම දේකටම ජනතා විරෝධය නැගිච්ච අවස්ථාව. දැන් මේ විදිහටම නම් ඔබතුමන්ලාගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ මේ විරෝධය ඇතුලේ කොහොමද විශ්වාස කරන්නේ තව අවුරුදු දෙකකින් ඉමත් නැත්නම් අවුරුදු පහකින් පවත්වන මැතිවරණයේදී ඔය ඔබතුමන්ලා ඔබ ඇතුළු ඔබතුමන්ලාගේ මේ ඇමතිකන් දරන පිරිස් ඔවුන් තමයි ජනතාවගේ අප්‍රසාදයට පත් වෙන. මොකද ඔවුන් තමයි වගකීම් දරපු අය. ඒ අය නිකම්ම දිය වෙලා යයි ඊළඟ මැතිවරණයට. නිකම් ඉතින් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මම මේ පෞගේ සුමානින් ගමේ ගිහිල්ලා ආවේ. අපේ පළාතේ ලෝලු ගොවියෝ අල ගොවියෝ ඒ අය විශාල ප්‍රශ්නයක් මැදිහත් වෙලා ඉන්නවා. මොකද මේ පොහොර ගැනීම සඳහා ඇති වෙලා තියෙන නව ක්‍රමවේදය තුල උපැන්න සහතිකේ ඐඩෙන්ටි කාඩ් එක කියන්නේ මර සහතිකය තමයි මරලා නැහැ නේ. මර සහතිකය අර සහතික ඉදිරිපත් කරන්නත් ඕනේ ඒ පොහොරටිය ගන්න. ඒ සඳහාත් අපි දැන් ඒක වෙනස් කරන්නත් අපි දැන් කටයුතු කරගෙන යනවා. ඊගාවට අර 2500 ඒ ගානට පොහොර ලැබෙන්නේ කැට පොහොරයි යූරියා විතරයි. ඒකම අපි තව කාරණා දැනගන්න ඕනේ. අනිත් එක තමයි අර 350ට පොහොර දුන්න කාලේ අපි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර දැම්මා අස්වැන්න වැඩි කරගෙන බලාපොරොත්තුෙන් ඒ පොහොරවල තියෙන වහ. ඒ නිසා වස විස නැති පොහොරත් අපි ඊළඟ අවුරුදු දෙක තුන තුල මාකට් එකට ගේන්න ඕනේ හඳුන්ලා දෙන්න ඕනේ. ගොවියර හඳුන්ලා දෙන්න ඕනේ. එතකොට අර පිටරටින් එන වස විස තියෙන පොහොර අපේ නිෂ්පාදන වලට එළවලුට එන්නේ නැහැ. අද ඒ සඳහා වැඩපිළිවෙලක් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී ආරම්භ කෙරුණා. හැබැයි දිල්කා ඔය ඔබතුමිය කියන ඔය විරෝධය අපිට පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ ලිට්මස් පරීක්ෂණය කරන්න තියෙන පළවෙනි අවස්ථාව 2020 නෙමෙයි. මේ ළඟ එන පළාත් පාලන ඡන්දේ. එතකොට පළාත් පාලන ඡන්දේදී අපි කළ යුතු වන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න මේ ඇමති මාත් ඇතුළු මේ ඇමතිවරුයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයයි සහ අද එක්සත් ජාතික පක්ෂය ඡන්දේ දීලා සමහර අය ඉන්නවා UNP-ට බැන බැන ඒ අයයි එකතු කරගන්නා වූ තනි සන්ධානයක් හදන එකනේ. එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අරගෙන කඩාගෙන ගිහිල්ලා තව පක්ෂ හදන එක නෙවෙයි. ඔබතුමිය කියන විදිහටම එක්සත් ජාතික පක්ෂයට මේන්න විරෝධය පාවිච්චි කරගෙන පළාත් පාලන මැතිවරණයේදී අපිට ලිට්මස් පරීක්ෂණයක් හැටියට සියලු දෙනාම UNP විරෝධී කනකට ගිහිල්ලා ඒ කියන්නේ ඕනනම් අපි ඉන්න අවුරුදු දෙකට ඇවිල්ලානේ ඊට පෙරත් ඕනනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් අරගෙන
එලියට බැහැලා අපිට පුළුවන් නම් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පරාජය කරන්න 2020 වෙනකන් ඉන්න ඕනේ නැහැ අපි ජනාධිපතිතුමාට ඔප්පු කරලා පෙන්වන්න මේ රටේ ජනතාව වැඩිපුර ඉන්නේ UN පෙර නෙමෙයි කියලා. ඒ මැතිවරණයෙන් පස්සේ හරියට ජනාධිපතිවරණේ ඉවර වෙලා දැන් මේ රටේ මිනිස්සු බහුතරයක් සන්ධානයට විරුද්ධයි. ඒ නිසා අගමැතිකම 40ක් ඉන්න රනිල් විකමසිංහ මහත්තයාට දුන්නට කමක් නැහැ කියලා තර්කයක් ගෙනාවා වගේ බහුතරයක් සන්ධානයයි පාර්ලිමේන්තු ඉදිද්දි පළාත් පාලන මැතිවරණයේදී බහුතර ප්‍රාදේශ සභා ප්‍රමාණයක් UNP ට විරුද්ධව ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් අපිට ජනාධිපතිතුමාට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අගෝස්තු 17 තියෙන තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් රටේ බහුතර පිරිසක් ඉන්නේ UNP ට විරුද්ධව. ඒ නිසා අපිට ජනාධිපතිතුමාට කියන්න පුළුවන් එක්කෝ 19 වෙනි වැසි සංශෝධන යටතේ 3/2 ඡන්දයක් පාවිච්චි කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. නැත්නම් වෙන කෙනෙක් නැහැ. එහෙම නැත්නම් ඔබ බහුතරයක් ජනතාව දැන් ඉන්නේ UN විරුද්ධව නිසා ඔබතුමා UNP නෝන කෙනෙක් අගමැති කරන්න. ලිට්මස් පරීක්ෂණයක් පිළිබඳ ඔබතුමා සඳහන් කරාට අනිත් පැත්තෙන් කොහොමද දැන් මේ පහුගිය කාල පරිච්ඡේදයේ තුල ජනාධිපතිවරයා ගත්ත තීන්දුව තීරණ අග්‍රාමාත්‍යවරයාට වාසි සහගත වන ආකාරයේ තීන්දුව තීරණ රනිල් වික්‍රමසිංහ මහතාට උදව් වෙන ආකාරයේ තීන්දුව තීරණ UNP එකට උදව් වෙන ආකාරයේ තීන්දුව තීරණ මේවත් එක්ක තියෙන අවිශ්වාසය ඒකට කොහොමද උත්තර හොයන්නේ? නෑ නිල්කා, ඒ හැම තීන්දුවකම දැන් උදාහරණයක් හැටියට අද වසවිසනේදී පුහුර මේක රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ පක්ෂ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. හැමදාම එක්සත් ජාතික පක්ෂයේ හිටියේ බහුජාතික සමාගම් වල පැත්තේ. කොටිම කියන ලංකාවේ කිසිම ප්‍රයිවට් සමාගමක UNP යුනියන්ස් නැහැ. මතක තියාගන්න. ඇයි ඒ? කතා කරනවා UNP යුනියන් ගැන. හැබැයි ජාතික සේවක සංගමයේ කිසිම පෞද්ගලික සමාගමක යුනියන් එකක් නැහැ. සමාගම වල අයිතිකාරයෝ තමයි UNP කී. ඉතින් වසවිස නැති පොහොර කතන්දරේ අගමැතිතුමා වෙලා කතාවක් කරාපු ඇත්ත. හැබැයි ඒක UN ප්‍රතිපත්තිය නෙමෙයි. ඒක හැමදාම ඉන්නේ බහුජාතික සමාගම් වල පැත්තේ. නමුත් ඒක ඒක ඒකට මෛත්‍රී පරිසිද්ධ මත යට උනේ නැහැ. දෙක ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව අලුතෙන් හදන්න ඕ ව්‍යවස්ථාව වෙනසක් කරන්න ඕ ක්‍රමවේදය රනිල් කෘෂික මහත්තයා ගේන්නේ පාර්ලිමේන්තුවට ඒක බුල්ඩෝස් කරගන්න බලන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථීරීම් කාර්ක සභාව මග ඇරලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවල එහෙම ගේන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් කෘෂික මහත්තයාගේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමාට කියලා අගමැතිතුමාට අපේ යෝජනාව බාර දීලා ඒ අපේ යෝජනා බාර දෙන්න ඉස්සෙල්ලා දිනේෂ් ගුණරත්නත් කතා කරලා දැන් අපේ යෝජනා 9ක් බාර දීලා තියෙනවා. ඒ සංශෝධන එක තමයි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ක්‍රමවේදය වුණත් පාර්ලිමේන්තුවට ගියේ. ඒ නිසා දැන් ස්ථාවර නියෝග අත්හිටවන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දැන් තියෙන ව්‍යවස්ථාවේ ක්‍රමවේදය මගහැරලා යන්න බෑ. ඒ නිසා අයවැයගෙන ආපු වෙලා සමහර දේවල් වලට අපි කණ්ඩායමක් ඉදන් මැදිහත් වෙලා අර පිටරටින් වාහන ගෙන්නන LC අරබුව කට්ටියට තියෙන ප්‍රශ්න තිබුණා. ඒවා ඒ වගේ තැන්වලදී අපි මැදිහත් වෙලා අපි උදාහරණ කටියට දැන් මේ විදිහටවත් ඒ කියන්නේ අර මරණ සහතිකේ අර අනිත් සහතික ඔක්කොම අරන් ගිහිල්ලා හරි පෝර ලබා ගැනීම සඳහා තේගොවියට එළවලු ගොවියට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ප්‍රයිකරණ මහත්තයාගේ පළවෙනි ආයවැය යෝජනාව ඉතින් ඒකට මේ කැලේ අපි එකතු කරේ ඊට පිටනේ. ඒ නිසා ඊගාට නැතිවරණ ක්‍රමය මොන කතන්දර කිව්වත් ඩිල්ක අපි දැක්කනේ. ජනාධිපතිතුමා ජනාධිපති වෙලා අගෝස්තු මාසේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සෙල්ලා මාදුළුවේ සෝපිත හාමුදුරුවෝ රතන හාමුදුරුවොත් එක්ක විහාර මාධ්‍යපාකේ අපි ඔක්කොම රැස්වීමක් තියලා ඒක බලුවා 20 වෙනි සංශෝධනය ගෙනල්ලා තමයි මම පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ කියලා. හැබැයි රනිල් කෘෂික මහත්තය කකුලේ නැද්දම ඒකට සහයෝගය දුන්නේ ඇවිල්ලා දිනේෂ් ගුණරත්න මහත්තයා. එතුමා කිව්වා මේ මොකද ප්‍රශ්නයක් තිබුණා අලුත් මතුවෙන ක්‍රමයේ තුල සුළු පක්ෂ සියල්ලම අපි මේක එකඟ කරගන්න නම් පාර්ලිමේන්තුවේ 225 මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ කියලා. මේ රටේ මිනිස්සු කැබිනට් එක වැඩි කරනවට වැරදි විරුද්ධයි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කරන්න විරුද්ධ නැහැ. මොකද ඒතකොට මේ මිනිස්සු ඉල්ලන්නේම තමන්ගේ ආසනයට නියෝජිතයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යෝජනාවට කැමති වෙන දිනේෂ් ගුණරත්න මහත්තයා විතරයි වෙලා. එතුමා සදාචාරමේ ප්‍රශ්නයක් ගේන වෙලාවයි මම තමයි අර දිනේෂ් ගුණරත්න කොමිටුවේ හිටියේ. ඉතින් මම ඒක කිව්වේ 225 කියලා කියන මට විරුද්ධ වෙන්න බෑ කියලා ප්‍රශ්නයක් ගේනවා. ඉතින් ඒ දැන් මේ වෙලාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡාව ද්විතීක දැනකට දාන්න උත්සාහ කරනවා සමහර වෙලාවට එක්සත් ජාතික සමහර උදවිය. හැබැයි අපි ප්‍රතිපල්සිස මැතිවරණ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෑ. අපි කියන්නේ ඒක මූලිකයි. ඒක ද්විතීක නෑ. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ තිබුණු යෝජනාවේ තිබුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගිය. අපි නව කියන වචනේත් අයින් කරා. අපි කොහොනේ ගේන එක නවද සංශෝධනන්ද කියලා තීන්දුව කළ යුතු වන්නේ කාර්ක සභාව.
අපි පක්ෂයකට මම දෙක කෙලිම කියන්න දැන් පක්ෂයක් හැටියට අපි ඉන්නෙත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න බහුතරයක් ඉන්නෙත් අවශ්‍ය කරන්නේ විධායක ජනාධිපතිකමේ මේ වෙලාවේ සම්පූර්ණයෙන් අහෝසි කිරීම නෙවෙයි විධායක ජනාධිපතිකම වෙනස්කම් කිරීම පමණයි UNP කියන්නේ අහෝසි කරනවා කියන මතේ ඒ UNP අහෝසි කරනවා කියන මතේ තන්දිකා කුමාරතුංග මැතිණියත් කඩේ යනවා එක වෙන මේක හැබැයි ඒක ඊතුමිය ඒ කඩයමනේ ඊතුමිය දැන් කඩේම යනවනේ හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතර නෙවෙයි දැන් කෙනෙක් මගෙන් ප්‍රශ්න කරා මාධ්‍ය හමුවකදී මාදුලයි සෝපිත හඳුරුවන්ගේ යාමංගල උත්සවය වෙලාවේ ජනාධිපතිතුමත් එහෙම කිව්වයි කියලා මම කෝ එක ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය හැබැයි පක්ෂයක් හැටියට ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී විධායක බලය තව අඩු කරනවා නම් අඩු කරන එක වෙනම කතාවක් හැබැයි පක්ෂයක් හැටියට විධායක බලය අහෝසි කිරීමේ තැන නෙවෙයි අපි ජනාධිපතිතුමත් එක්ක විවාද කරගන්න ඒ සඳහා හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගැනීමට අවශ්‍ය විරාමෙන් අනතුරු යලි 360 සජීව සංවාදයෙන් හමු වැලිත් එක් පන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපි මත විමසුමට ඔබට ඉදිරිපත් කළ ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කැමැතිකම් දැරීම පාක්ෂිකයන් අනුමත කරනවාද කියන ප්‍රශ්නය www.derana.lk/vote කියන පිටුවට පිවිසලා ඔබ ඔබේ මතය ඉදිරිපත් කළ තිනුමට දැන් හැකියාව තිබෙනවා ඒ මතය දැනගන්න ඔව් කියලා සඳහන් කරන්නේ 6%යි නැත 93%යි ඔව් 6%යි නැත 93%යි අදහසක් නැත 101%යි අන්න දැන් ඔබතුමන්ලා ඇමතිදුර ලබා ගැනීම 93%ක් අනුමත කරන්නේ නැහැ මේ අදහස ඔබට වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා මේ ප්‍රතිඵල වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා www.derana.lk/vote කියන පිටුවට පෙවිසිලා ඔබේ අදහස මත ඉදිරිපත් කරන්න හොඳයි දැන් මෛත්‍රී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පක්ෂයේ නායකයා තමන්ගේ පක්ෂය දිනවාවි කියන බලාපොරොත්තුව. දැන් අර අපි කලින් කතා කරපු කාරණාවලට අදාළවම මේ විශ්වාසය පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලුව මෙතනදී 3-2 බලයක් තිබිච්ච ආණ්ඩුව විසිරුවා හැරලා පහවදාම රණ වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ආණ්ඩුවක් හදලා දෙනවා කියන අප්‍රසාදය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තුළ ඇති වෙනවා. අනිත් පැත්තෙන් මහමැතිවරණයේ අවසන් මොහොතේ පාක්ෂිකය අධෛර්යමත් කළා කියන එක පැත්තකින් චෝදනා කීපයක් මෙල්ල වෙනවා ලේකම්වරු ඉවත් කිරීම මේ වගේ කාරණාත් එක්ක. ඊට පස්සේ පළාත් පාලන ආයතන විසිරුවා හරිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල ඡන්ද පදනමක් තිබිච්ච ප්‍රසන්න රණතුංග මහතා වගේ අය. ඒ අයව ඉවත් කරලා සංවිධායක දුරවලට ජනතාව ප්‍රතික්ෂේප කරපු පරාද වෙච්ච පිරිස් පත් කරනවා. දැන් මේවත් එක්ක මේ චෝදනා සියල්ල මේ දැනට ඉන්න පළාත් පාලන නියෝජනය කරන අය මේ චෝදනා එක එල්ලෙම එල්ල කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළතදී අපි කොහොමද විශ්වාසයක් තියන්නේ අපේ පක්ෂේ නායකයා අපිට නායකත්වයේදී අපේ පක්ෂේ නායකයාව අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා අපි කොහොමද විශ්වාස කරන්න කියන ප්‍රශ්නේ ඔවුන්ගේ පැත්තෙන් එනවා. ඇත්තට මේක පිටින් ඉඳන් බලනකොට ඔව් ඔවුන්ගේ ප්‍රශ්නේ හරිම සාධාරණයි. ඔයක මෙහෙමනේ ප්‍රශ්නේ මෙහෙම විදිහට එකක් පළවෙනි කාරණේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ රටේ ජනාධිපති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වුණත් පක්ෂයේ නායකයා සීමා බණ්ඩාර මැතිණිය. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාන් පස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ජනාධිපති වුණොත් එයා තමයි පක්ෂ නායකයා. ඒ වෙනස තුළම තමයි මං හිතන්නේ ඒ වෙනස කිරීමම එක හේතුවක් වුණා මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මෛත්‍රීපාල සිසමැතිතුමාට පක්ෂය බාර දෙන්න කියලා ආරාධනා කරන්නත්. මොකද අපි මෛත්‍රීපාල සිසමැතිතුමා පක්ෂයේ ලේකම් හැටියට පොදු අපේක්ෂක වුණාම එතුමාව පක්ෂයේ සමාජිකත්වයේ නිරපල තිබුණේ නැහැ. අපි එතුමාගේ පක්ෂාම අත්තිටවල තිබුණා. එතකොට නීතිමය තර්කයක් තිබුණා අත්තිටවීම සහ නිරපීම කියන දෙකක්. සස්පෙන්ෂන් ඇන්ඩ් ෂැකින් කියන දෙකක්. ඒකත් නීතිමය තර්කයක් වුණා. එතකොට ඒ කියන්නේ ඒ විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂයේ සභාපතිත්වය බාර නොදුන්නත් නීති ඉදිරියට ගියා නම් බාගදාට පක්ෂයේ නීතිමය අයිතිය මෛත්‍රීපාල සිසමැතිතුමාට යන්න තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙම අපි පක්ෂයේ ව්‍යවස්ථාවට ගෙනාවු සංශෝධනයන් නිසා, ඒ කියන්නේ ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පක්ෂ නායකත්වයේ ගන්න ඕන නිසා අපිත් අත උස්සලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙනෙක් ජනාධිපති වුණොත් UNP එකේ දිගටම තිබුණා ඒ ව්‍යවස්ථාව ගන්තිය. අපි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරා. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ප්‍රශ්න කරන්නේ අපේ නායකයා අපේ පක්ෂයේ නායකයා අපිව දිනවන්න මොකක්ද කරේ මොකද්ද ක්‍රියාකාරීව කොහොමද ඔහු දායක වුණේ කියන ප්‍රශ්නේ. දැන් නිල ආපෝමන කියන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේනතුමාගේ නායකයා හැටියට හෝ ජනාධිපතිතුමා හැටියට දායකත්වය නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න පුළුවන් නම් ගිය පාර්ලිමේන්තු මැතිවරණය හෝ ඉදිරියෙන පළාත් පාලන මැතිවරණය එතකොට අපිට උනත් මෛත්‍රීපාල සිරිසේනතුමාට කියන්න පුළුවන් ඔබතුමා ජනාධිපති කමේ ඉන්න පක්ෂයේ නායකත්වයෙන් අයින් වෙලා කියලා. හැබැයි මේ කිසි කෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයවත් බහුතරයක් වෙච්ච ඔය පළාත් පාලන ආයතන වල උදාහරණයක් හැටියට පෙරේදා ඒකාබද්ධ විපක්ෂයේ ගිහිල්ලා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳෙව්වා. පළාත් පාලන මන්ත්‍රීවරු 26 දෙනා ආවේ බදුල්ල දිස්ත්‍රික්කයේ. හට 26 දෙනා වැඩි කියන්නේ ඒ 26 දෙනාගෙන් ආපු නැති කට්ටිය ආවේ නැත්තේ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව නෙමෙයි. එයා තින්නේ ওই 90 ගානේ වගේ අපිත් ආණ්ඩුවේ ගැටවුවත් හොඳයි කියන මතය තමයි. හැබැයි ඒගොල්ලෝ දිගටම කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක ජනාධිපති හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් ඉන්න එක හොඳයි. මොකද අපිට ආවරණේ ආරක්ෂාව ඕනේ. මොකද මීට ඉතිහාසයේ පුරාම තනි UNP ආණ්ඩු හදපු අවස්ථාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි උදවිය දන්නවා ශ්‍රී ලංකා එක්සත් ජාතිපක්ෂයේ හැසිරෙච්ච ආකාරය. දැන් මේ ජනාධිපතිතුමා ජනාධිපති වුණායින් පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සංසන්දනාත්මකව ගම්වල දැන් අපේ නම් මගේ ලේකම්තුමාලා මගේ පෞද්ගලික ලේකම්තුමාලා සාමාන්‍යයෙන් සතියකට වරක් වත් 108 කැඳවනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ගම්වල පාක්ෂිකයා පහළ මට්ටමේ පාක්ෂිකයා ගෙවල් ගිනි තැබීම් මිනි මැරීම් වගේ දේවල් සාමාන්‍යයෙන් UNP ආණ්ඩු කාලේ අපිට වුණා. ඒ දේවල් උනේ නැහැ. ඒ උනේ නැත්තේ විධායක ජනාධිපතිහෙට පස්පත් වෙලා UNP එක්සත් ජාතික පක්ෂයගේ දැඩි විරෝධය මැද්දේ මෛත්‍රීපාල සිරිසේනතුමා අපේ පක්ෂයට ආපු නිසා. හැබැයි ඉදිරියටත් මොකද ඊළඟ පළාත් පාලන ඡන්දය ගන්න. ඊළඟ පළාත් පාලන ඡන්දයටත් මේ අද මේ ජනමත මේ ජනවිමසුමේ කියනවා වගේම අපි එළියට ගිහිල්ලා සම්මුතිවාදී ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි විධායක ජනාධිපතිහල ජනාධිපතිතුමාත් පක්ෂයෙන් සභාපතිද අයින් වෙන්න ඕනේ කියන මතය නම් ඉන්නේ. එතුමාගේ සහයෝගය නැතිව පක්ෂය දිනන්න පුළුවන් කියන මතයක් එන්න ඕනේ. මේ මතය එන්න ඕනේ මේ 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 ප්‍රාදේශ සභාවේ එලි ඔක්කොටම එලිපිට අල්ලස් ගත්ත සභාපතිවරයෙක්ගේ නෙවෙයි. ඒක එන්න ඕනේ. ඒක එන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව තුළ දේශපාලන ලොකු සංවාදයකින් පස්සේ. දැන් වෙලා තියෙන්නේ මේ දැන් උදාහරණ කටියට ගන්න. දැන් ප්‍රසන්න රණතුංග මහත්මයා අපේ ඉතා හොඳ මිත්‍රයෙක්. දැන් ප්‍රසන්න රණතුංග මහත්මයා අද කියලා තියෙනවා එතුමා ගමන් කරන්නේ රජී රණතුංග මහත්මයාගේ අඩිපාර කියලා. එතකොට රුවන් රණතුංග මහත්තයා එතුමා වෙනුවට එතනට පත් වෙච්ච එයා කියනවා එයත් ගමන් කරන රජී රණතුංග මහත්මයාගේ අඩිපාර කියලා. අර්ජුන රණතුංග මහත්මයාත් කියනවා මම යන්නේ තාත්තගේ අඩිපාර කියලා. හැබැයි සමීකරණ යහපැත්තේ ප්‍රසන්න රණතුංග මහත්මයා මහින්ද මහත්තයත් එක්ක ඉන්නවා. රුවන් රණතුංග මහත්තයා ආණ්ඩුවේ ඉන්නවා. මේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක ඉන්නවා. මේ අර්ජුන රණතුංග මහත්මයා ආණ්ඩුවේ අලියගෙන ඉන්නලා ඇමති කෙනෙක් වෙලා ඉන්නවා. එයා කොතනද ඉන්නේ කියන එක එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම දන්න රජී රණතුංග මහත්තයා නම් අපි එතුමා අඳුරනවා එතුමා හැමදාම පක්ෂ නායකයෙක් එක්ක හිටියේ. හොඳම උදාහරණයක් කියන්න. දැන් එතුමාට වරක් චන්ද්‍රිකා කුමාරමැතිණිය කාලේ එන්න කිව්වා ජනාධිපති මන්දිරයට ආණ්ඩු කාර්ය කැටයට දියුරන්න. එතුමා යනවා ආණ්ඩු කාර්ය කැටයට දියුරුමත් යනවා පෞලිය අයත් යනවා. ගියාම දියුරන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රජරණතුංග මහත්මයා UNP ආණ්ඩුව වලට ජැක් ගැහුවෙත් නැහැ. ඔව්. නැත්නම් මේ UNP ටික නෑනේ මේ දැන් මේ ප්‍රශ්නේ එකයි. දැන් මේ ආණ්ඩුව ඩිල් කරා UNP ආණ්ඩුවක් නෙමෙයි. මෙතනදී ජනතාවගේ දැන් ඔබතුමා පැහැදිලි කරනවා ප්‍රසන්න රණතුංග මහත්මයා ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක රුවන් රණතුංග මහත්මයා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක මේ ආදි වශයෙන්. නමුත් පාක්ෂිකයට වැදගත් රණතුංග මහත්තයා ඉන්නේ එතකොට පාක්ෂිකයට වැදගත් වෙන්නේ තමන් එක්ක ඉන්න පුද්ගලයා කවුද කියන එක. මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්කවත් මහින්ද මහත්තයත් එක්කවත් ඉන්න කාරණේ නෙමෙයි. එතකොට එහෙම ගත්තම ඒ අර්ථයෙන් ගත්තම ඉතා විශාල ජනපදනමක් තියෙන කෙනෙක් ප්‍රසන්න රණතුංග මහතා කියන්නේ. නෑ මේමයි. දැන් දිල්ක මෙහෙමනේ ගන්න ඕනේ. දැන් දිල්ක නැවතුණා ජනපදම හදන්නේ ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාපවලි. එතුමා මනාප ගත්තේ. ඔව්. හැබැයි ගම්පහ දිස්ත්‍රික්කයේ කියන්නේ හැමදාම
මෑත ඉතිහාසයේ UNP පරාජය කරපු ස්ත්‍රිකයක් බුලත් කොලේ. බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා මම කියන්නද මම කියන මම ඉතින් දැන් මම කියන එක දැන් හැබැයි ගියපාර ගම්පහ දිස්ත්‍රික්කයේ UNP එක දිනු. ඊළඟට ඉතිරිසලා ජනාධිපතිවරණයේ UNP එක දිනු. මගේ තර්කය මේ මම මේ මොහොතකටවත් මේ ඔබතුමියගේ තර්කයට විරුද්ධව ගිහිල්ලා මේ වාදයක් හදාගන්නව නෙවෙයි. මගේ තර්කය මැතිවරණයක් දිනා ගැනීම සඳහා මැතිවරණ දෙකකදීම අපිට ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිබායර වූ පාවෙන තැනත් ගන්න ඕනේ කියලා. එතකොට මේ පක්ෂය තුළ ඩිල්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ විරුද්ධව කියන්න ඕනේ මේ පක්ෂය තුළ ඉන්නවා ජාති දෙකක් UNP එකේ ඉන්නවද මම දන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකාරයෝ සහ කරුමකාරයෝ. උරුමකාරයෝ තමයි බණ්ඩාරනායකල රාජපක්ෂල රණතුංගල කෑගල්ලේ හේරත්ලා බාලසූරියලා වන්නිආරච්චිලා. ඒ කියන්නේ බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පක්ෂය කඩාගෙන ගිහිල්ලා මහජන පක්ෂයට ගියා. අපි නැවත ගිහිල්ලා මාධ්‍ය ඇංගලන්තයට ගිහිල්ලා එතුමිය අරගෙන ආවිල්ලා පක්ෂේ නායකත්වයේ දීලා ජනාධිපති කරා. අඬ බණ්ඩාරනායක මාත කඩාගෙන ගියා. ගෙනල්ලා අපි කතානායක කරා. බණ්ඩාරනායක පවුල නිසා. රාජපක්ෂ පවුල ඒ උරුමකාරෝ. බැසිල් රාජපක්ෂ මහත්තයා කඩාගෙන ගියා. එයාව ගෙනල්ලා අපි ආර්ථික කටයුතුම ලංකාවේ දෙන බලගතුම මාත්‍රි සිදු වුණා. ඊළඟට වන්නිආරච්චිලා ඒගොල්ලෝ ඒ උරුමකාරෝ. බාලසූරියලා උරුමකාරෝ. මේ කෑගල්ලේ. හැබැයි අපි තමයි කරුමක්කාරෝ. මොකද අපි මේ පක්ෂය තුළ අපිට එහෙම උරුමයක් නැහැ. අපි පක්ෂය කඩාගෙන ගියොත් හරි පක්ෂයේ මධ්‍යම කාර්ය ස්වභාවයේ තීන්දුව මත සමුති ආනුවන ගියොත් අපි උරුමක් අපි කරුමක්කාරෝ. ඒ කරුමක්කාරයේ ගොඩේ තමයි මෛත්‍රීපාල සිරිසේන ඉන්නේ. එතුමා ගොවියෙක්ගේ පුතෙක් ගොවියෙක් බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල කෙනෙක් තිබි. ඒ නිසා එතුමා පක්ෂයෙන් UNP ට යන්නේ නැතුව බැසිල් රාජපක්ෂ මහත්තයා කරා වගේ මේ පොදු අපේක්ෂක වෙලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වීම පිළිගන්න බැරි එතුමා මෛත්‍රීපාල රාජපක්ෂවත් මෛත්‍රීපාල බණ්ඩාරනායකවත් මෛත්‍රීපාල බාලසූරියවත් මෛත්‍රීපාල වන්නිආරච්චිවත් නොවෙච්ච නිසා. ඒ නිසා හැබැයි මේ රටේ මිනිසුන් මම කියන්න තියෙන්නේ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරවන්න ඕනේ නම් මම තාම තර්ක කරන්නේ ඔය දැන් ජනමතයෙන් ඔය කතා කරපු උදවිය අනිවාර්යයෙන් ටෙලිෆෝන් කෝල් ගන්න බදුල් දිස්ත්‍රික්කේ තමයි ඒ උදවිය මට ඇවිල්ලා කියලා සර් ආණ්ඩුවේ ඉන්න එපා කියලා ඊළඟට කියනවා සර් මේ පාරවල් දෙක සල් ටිකක් දාමු පාරවල් දෙක හදාගමු අයි මොකද සර් මගේ චන්දර මේක වැදගත් දැන් මගේ මම අහන්නේ දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගොවි මහත්තයෙක්ගේ පුතෙක් විදිහට එතුමා රටේ ජනාධිපති වීම කියන කාරණය පිළිබඳව තර්කයක් නැහැ එතුමාට වැඩි ජනප්‍රසාදය ආවරන් එතුමා ජනාධිපතිවරයා විය යුතුයි ඒක පිළිබඳ මේ ප්‍රශ්නේ දැන් ප්‍රසන්න රණතුංග මහතා අපි මේ එක පුද්ගලෙක් අරගෙන මම මේ කතා කරන්නේ දැන් එතුමාට ජනතාවගේ ප්‍රසාදය තියෙනවා දැන් ඔබතුමාම සඳහන් කරනවා අපි බලන්න ඕනේ ඡන්දයකදී මේ පාවෙන ඡන්ද තියෙනවා කියලා දැන් පාවෙන ඡන්ද කියන්නේ අර වැටෙන ඡන්ද නෙමෙයි තව කොටසක් තියෙනවා මේක වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන් දැන් වැටෙන ටිකට අමතරව තවත් ටිකක් ඡන්ද කොටසක් මේකට වට ගන්න නම් අර තියෙන ඡන්ද ටික බිඳව ගන්න එක නෙමෙයි ඔබතුමාල කළේ. එතකොට ප්‍රසන්න රණතුංග මහතාට ලක්ෂ 3 ලක්ෂ ගණනක ඡන්ද පදනමක් තියෙන කෙනෙක්ව එතුමාව ඒ තනතුරෙන් ඉවත් කරලා දාලා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පුද්ගලයෙක්ව පරාද වෙච්ච පුද්ගලයෙක්ව ඒ තනතුරට පත් කරනවා. එතකොට ජනතාව අර ලක්ෂ 3 දැවත ඡන්ද දෙයිද ඕන් අහක බලන්නේ. ඒ තර්කේ තමයි මේ පළාත් පාලන මට්ටමින් ඉන්න ඉදිරිපත් කරන්නේ. නෝ දැන් ওই පළාත් පාලන මට්ටමේ ඉන්න මන්ත්‍රීතුමාලා අපි සියලු දෙනාම කැඳෙව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මෙහෙයුමෙන් අපේ ගම පරිශ්‍රයට අපේ ආණ්ඩුව කාලේ ඒ යම් යම් වැඩ කටයුතු සඳහා ඒ ආපු අයගෙන් 90%ක් විතර දැඩි දෝෂාරෝපණ කෙල්ල කරා ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලට සමහර කැලණිය වගේ ආසනවල මේ තුවක්කුත් අරගෙන තමයි ඒ සාකච්ඡා සිද්ධ වුණේ එතකොට ඒ ඔය පළාත් පාලන ආයතනවල ඉන්න මන්ත්‍රීතුමාලා ඒ වෙලාවේ හිටියේ ඒ ආණ්ඩුව තුල රාජපක්ෂ පවුල විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ උදවියගේ ක්‍රියාකලාපයට එරෙහිව අපි පෙරදුනායින් පස්සේ ඔය පළාත් පාලන ආයතනයේ ඉන්න මන්ත්‍රීවරු ඒ වෙලාවේ මේ වෙලාවේ සහ මේ වෙලාවෙත් අද මහින්ද රාජපක්ෂ මහත්මයා ගාවට සේන්දු වුණාට ඒ අය දැනුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා හැටියට එතුමාගේ ආවරණය ප්‍රාර්ථනා කරනවා.
ඒකනක කිසි කිසි කෙනෙක් එතුමාට බුත් කියන්නේ නැත්තේ. මම කියන්නේ ප්‍රසන්න රණතුංග මැතිතුමා ගන්න. ප්‍රසන්න රණතුංග මැතිතුමා දැන් ඔබතුමා උතුමි කියන විදිහට දිස්ත්‍රික්කය නම් බම්පා වගේ දිස්ත්‍රික්කයක් ප්‍රසන්න රණතුංග මැතිතුමාලා ඉඳලත් පරාදයි. සාමාන්‍යයෙන් දින දිස්ත්‍රික්කයක්. හැමදාම ඒ කියන්නේ UNP දිනන සමහර දින පාලකවල විදින දිස්ත්‍රික්කයක්. හැබැයි පරාදයි. ඒ නිසා ප්‍රසන්න රණතුංග මැතිතුමා වගේ කෙනෙක් සංවිධායක දුරින් අයින් කිරීම ගැන කතා කරන ඔබතුමිය මේ පහුගිය මාස 3-4 තුල ප්‍රසන්න රණතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් හැටියට පක්ෂයේ විනයට එරෙහිව යම් යම් ප්‍රකාශ කිරීම පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒක අහන්න ඕනේ එතුමාගෙන්. එතුමා සහභාගී වෙන වැඩසටහනකදී තමයි එතුමාගෙන් තමයි මම චෝදනා කරනවා නෙවෙයි. එතකොට ඒ විනය සම්බන්ධයෙන් එතුමා කරන ප්‍රකාශ නිසා තමයි එතුමාව සංවිධායක ධූරයෙන් අයින් කරන්නේ. එතුමා පක්ෂයෙන් අයින් කිරීම කියන්නේ නැත්නම් දැන් සාමාන්‍යයෙන් පක්ෂයෙන් අයින් කරනවා නම් මේ නඩු දාලා විනය පරීක්ෂණයක් තියලා මන්ත්‍රී ධූරයෙන්. නමුත් සංවිධායක ධූරයෙන් අයින් කරන්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනයක් තියාගන්න ඕනේ. දැන් අපිට දැන් මෛත්‍රීපාල සිසේන මහත්තයා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයටපත් වෙනවත් එක්කම ප්‍රකාශය කරනවා ඉන්නා වූ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමාලා ඡන්දිලන්න දෙනවා. ඒගොල්ලන්ට උසාවියේ නඩුවක් නැත්තම්. එතකොට ඒක කියන්නේ මේයි. ඒ අයගේ හිතේ සැකයක් තිබුණා. අපි ගොඩක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරේ නිසා අපිට කපයි. ඒ නිසාම තමයි පක්ෂය තීන්දුව කරන්නේ නැහැ. ඉන්නා වූ සියලුම මන්ත්‍රීතුමාලට දෙනවා. ඊළඟට එයා කිව්වා ඔය ඡන්ද ඉල්ල අපි දෙන්නට අපිට සභාපතිකම දෙන එකක් නැහැ. එතකොට දැන් මනාප ඡන්ද ක්‍රමයක් නැහැනේ. මනාප ඡන්ද ක්‍රමය නම් වැඩි මනාප කෙනාට දෙන්නේ. එතකොට අපි පක්ෂයේ මධ්‍යවකාශ සාකච්ඡාවක් කළා. ඒකට පිළිගමක් හැටියට ඒ කොට්ටාසවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩිම ප්‍රතිශතයක් ගන්න කෙනාට සභාපතිකම දෙමු. එතකොට පක්ෂ නායකර වුණ කෙනාපත් කරන්න බෑ. ඉතින් අපි මේ කණ්ඩායම බෙදාගන්නේ නැතුව එකට තියාගන්න අපි මහින්දානන්දල ඔය දෙපැත්තේ හිටියට අපි ඉන්නේ එක මතයක. ඒක හොඳටම ඔප්පු වෙනවා. මම මුලින්ම බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන මීට මාසයක ඉස්සෙල්ලා කියපු දේවල් මහින්දානන්ද උද්ගමගේ මන්ත්‍රීතුමා කිසුමාන 380 ද කිව්වා. මොකද අපි ඉන්නේ එක මතයක. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව සම්මුති වාදී අපි ඇමරිකන් අරන් එන කතර වෙනස. දැන් මේකට තියෙන එකම ප්‍රශ්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුති වාදී ආණ්ඩුව ඇමරිකන් දැරීම නම් මැදම කාර්ය සභාවට තීන්දුව කරලා අපි ඔක්කොම ගිහිල්ලා විරුද්ධ පක්ෂෙ ඉන්න පුළුවන්. හැබැයි ඒකම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ අපි සියලු දෙනාම ගිහිල්ලා හෙට විරුද්ධ පක්ෂයේ හිටියත් හිටගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ඕනේ අලුත් පක්ෂ හදන්න ඕනේ කියන කට්ටිය එහෙම තේමී ඉන්නවා. ඔබතුමා සඳහන් කරනවා විනය පරීක්ෂණ සම්බන්ධයෙන්. ඒ කියන්නේ විනය කඩවීම නිසා තමයි මේ වගේ තීන්දුව తీරන ගන්න කියන කාරණේ. දැන් ඒක අපිට බැලූ බැල්මට මේ සාමාන්‍යයෙන් විනය සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්නට ඕනේ ආණ්ඩුවට ගිහිල්ලා ආණ්ඩුව එක වෙන සම්බන්ධකම් තියෙනවා. දැන් මේ ආණ්ඩුව පෙරලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටවීම සඳහා කතා කරන පිරිස් මේයි. ආණ්ඩුව පෙරලන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එපා කියලා කියන පිරිස්. ඒ අයට විරුද්ධව තමයි දැන් මේ විනය පරීක්ෂණය වෙන්නේ. දැන් කොයි මං කතා කරන්නේ? දැන් මම අගෝස්තු මාසේ 15 වෙනිදා හරි 16 වෙනිදා හරි සුසිල් ප්‍රේම්ජාන් මැතිතුමාව අනුරාධපුර අයින් කරනවා. අයින් කරාම අයින් කරන්නේ ඒ දෙන්නම. ඒ දෙන්නා වඩා වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්වාසයි කියලා. ඒ දෙදෙනා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාවත් ඒකාබද්ධ විපක්ෂයවත් කවුරුත් කතා කරන්නේ මං ඇර. මං විතරයි මේ රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන දෙකක මේ අයිතිකාරෝ ඉස්සරහා පිට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්නේ. ඒ තීන්දුව දාන්න ඕනේ කුණු වක්කියට කියලා. අතුර මම ජාතික ලයිස්ට් මම කොයි වෙලාවෙ කැපෙයිද දන්නේ නැහැ. මාව එදාම අයින් කරන සන්ධානයේ මධ්‍යම කාර්ය සභාවේ. ශ්‍රී ලංකාව කියන්නේ අදත් මම සන්ධානයේ මධ්‍යම කාර්ය සභාවේ අයින් කරලා. මම සම්මුතිවාදී ආණ්ඩුව ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම තීන්දුව අනුව. දැන් මගේ සන්ධානයේ මධ්‍යම කාර්ය සභාවේ අයින් කිරීම ගැන කවුරු කතා කරන්නේ නැහැ. හැබැයි මම කතා කරන්නේත් නැහැ ඒ ගැන වැඩි. ඇයි? ඒක මට විරුද්ධව ගත විනය ක්‍රියාමාර්ගයක්. මාව අයින් කරනවා සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන් විධායක සභාවෙන් අයින් කරනවා සුසිල් ප්‍රේම්ජයන් අයින් කරන වෙලාවෙ මට විරුද්ධව ඒ වෙලාවේ පක්ෂය ගන්නා වූ විනය තීන්දුව. ඉතින් ඒක මට ගත විදිහේ මම මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉඳගෙන තාම නැහැ. අනිත් පැත්තේ ඔබතුමන්ලා සහ තවත් ජේෂ්ඨීන් පිරිසක් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරලා මධ්‍යම කාරක සභාවේ තීන්දුව తీරන ගන්නවා බොහොම අලුත් ලාබාල මන්ත්‍රීවරු. ටීබී එක නායක මහත්තයව මධ්‍යම කාරක සභාව අයින් කරනවා. හැබැයි එතුමා මධ්‍යම කාරක සභාව අයින් කළා. එතුමා පාර්ලිමේන්තුවට එනවා. එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා මධ්‍යම කාර්ය සභාවේ තීන්දුව අනුව එතුමා ඇමති මණ්ඩලයට එකතු වෙනවා. හැබැයි එතුමාත්
ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක්ට සංවිධායක ධූර අයින් කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගය විතර. ඔබතුමන් සම්බන්ධව සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න අපිටත් එහෙම වෙලා තියෙනවා. හැබැයි අපි ඒක පිළිගන්න ඕනේ විනය. දැන් ඊළඟ මේ උදාහරණ ගන්න. දැන් මේක මම කියන්න නෙවෙයි දැන් කියන්න ඕනේ නැත්තම් අසාධාරණයක් කරනවා මම පක්ෂයේ නායකයාට. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ හිටියා අපි. එක්තරා අයවැය විවාදයක් කාලේ අද මාසයක් විතර කොළඹ ඉන්න ඕනේ. ප්‍රියංක ජයරත්න මැතිතුමා පාර්ලිමේන්තු ලොබියද කියන අයියා අපි හන්දාර පාටියක් දාමු. අපි කොළඹ ඉන්නේ. එතකොට මම හිටියේ මේ මම එතන වරාය නියෝජ්‍ය ඇමති මේ හිල් හවුස් එකේ ගෙදර හිටියේ මම. ඉතින් මම එතන තරුණ මන්ත්‍රීතුමාලටයි 94 මාත් එක්ක එකට පාර්ලිමේන්තු ගිය කීප දෙනෙක්ට එන්න කියනවා. එතකොට මම නියෝජ්‍ය ඇමති කෙනෙක්. හැබැයි කැබිනට් එකේ ඉන්නවා අනුරයාප සීබී රත්නායක පවිත්‍ර වන්නිආරච්චි මම ඉන්නේ ඒගොල්ලෝ දැන් මගේ සමකාලීන ඒගොල්ලෝ අහන්න පුළුවන් ඒගොල්ලෝ කොහොම ඉන්නේ දැන් ඒකවද විපක්ෂේ මම ඒගොල්ලට දෙන්න කියනවා මගේ ගෙදරේ සාදේට ඉතින් අපි කැබිනට් එකේ නොවන අය සාදේට ගිහිල්ලා ඉන්නවා කැබිනට් එකට ගියායි සාදේට එන්නේ නැහැ පහුවෙන්දා මම වයි මට ආවේ නැත්තේ මාර වැඩේ ඉන්නේ කැබිනට් එකේ ජනාධිපතිතුමා ආද මේ ගෙදරක පාටියක් දානවා මට විරුද්ධව කල්ලි ගිහිලා කියලා ලොකු ආන්දෝලනයක් ගියා මේ අපි පුංචි සාදයක් තිබ්බා හැබැයි මගේ වෙලාවට දලසලහපරු මන්ත්‍රීතුමා එතකොට මැති කෙනෙක් නෙමෙයි එතුමයි ගාමිණී සෙන්රත් මහත්තයා මේ පාටියට එනවා. ඉතින් මේ දෙදෙනා ආපු නිසා මේ දෙදෙනා ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා මේ මොන කල්ලි ගහීමද සර් මේ පොඩි පාටියක් තිබුණේ. හැබැයි අර තුන් දෙනා පාටියට එන්නේ නැහැ. ඊට පස්සේ 2015 ජනවාරි 8 වෙනිදා වෙනකන් අපි චයිනීස් රෙස්ටෝරන්ට් ගිහිල්ලා කෑමවත් කන්නේ නැහැ තුන් දෙනෙක් එකතු වෙලා. මොකද ඒක පක්ෂයේ කල්ලි ගහීමක් හැටියට දකින්න පුළුවන් නිසා අපි මේ විනය ක්‍රම එකඟ වෙනවා. මොකද ඒක විනයනේ. ඒක නම් විනය අපි ඒක එකඟ වෙන්න ඕනේ. හොඳයි ඔබතුමා කියන්නේ ඔබතුමා මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම පිළිබඳ ඔබතුමා ඉවත් කරන්නේ සඳාන මධ්‍යම කාරක සභාවෙන්. සඳාන විධායක සභාවෙන්. මහින්ද මහත්තයා කාලේ නාලන්දේ ලෙවල් ඝාතන සම්බන්ධ මිනිමරුවන් ආණ්ඩුවට ගත්තම මහින්ද මහත්තයා මම ශ්‍රී ලංකාවේ දේශපාලන මධ්‍යම කාරක ඉවත් වෙනවා. ඒකට විරෝධය පාන. මම මහින්ද මහත්තයා කතා කරලා කියනවා දැන් අපි බොහොම යාළුවෝ උඹේ විරුද්ධ ඔතනින් නවත්තපන්. ඔතනින් එහාට විරුද්ධ බලන්න පාන්න බෑ. මම කරන්නේ මම පක්ෂයේ ඒ විනේ කරුකට මම මන්ත්‍රීවරයා CC එකට එන්නේ නැහැ. එතකොට ඊට පස්සේ නැවත මාව අවුරුදු 8කින් පස්සේ නැවත CC එකට පත් කරන්නේ 2015 ජනවාරි 9. මම නාලනෙල්ලවල් මිනිමරුවන් ඒ නඩුවේ විත්තිකරුවන් ගත්තට එරෙහිව මම පක්ෂයෙන් අයින් වෙනවා CC එකෙන් විරෝධය පාලා. නැවත මාව පත් කරනවා හරියටම පරිදිත්‍තර පහුවෙන්දා. මං ශ්‍රී ලංකා දෙපක්ෂ මධ්‍යම කාර්ය සභාවේ ඉන්නේ මේ අනු යනු. සම්දානේ විධායක සභාවේ මම මයිතිවාසී මැතිතුමා අයින් කරනවා මේ ප්‍රතිපදම නම් දොත් එක්ක. ඉතින් එවැනි විනය ක්‍රියාමාර්ග වලට අපි ලක් වෙනවා. හැබැයි දැන් මම කියන්නේ මම මේ මම කියන්න හදන්නේ කාරණේ ඒක දුන්නේ නැහැ. ප්‍රසන්න රණතුංග මහත්තයා සංවිධායක ධූරයෙන් මිනුංගට අයින් කරාම ඊළඟට අපි කරන්න ඕනේ ඔය රැස් වෙලා මුළු බලමණ්ඩලයේම ඒකාබද්ධ විපක්ෂයේ හැටියට මේ මයිතිවාසී මැතිතුමා වර්ග කැරලි ගන්න එක නෙමෙයි. අපි දැන් කරන්න ඕනේ අර TB එක නැක මහත්යත් කරා වගේ මේක පක්ෂයේ අභ්‍යන්තර වැඩක් අපි කතා කරලා අපි එකතු වෙමු. සන්නත් ඕනේ, රුවනුත් ඕනේ. ඒ රුවන් කියන්නේ රජනතු මහත්තයා දේශපාලනය කරපු කෙනෙක්. පුළුවන් නම් අර්ජුනවත් ගේමු. අර්ජුන ශ්‍රී ලංකාවෙන් ඉල්ලලා කොළඹ දිනුවා, JVP එකෙන් ඉල්ලලා කළුතර දිනුවා, UNP එකෙන් ඉල්ලලා ගම්පහ දිනුවා. ඒ නිසා පුළුවන් අර්ජුනවත් ගේමු. ඒ නිසා මම කියන්නේ අවශ්‍ය කරන්නේ මහින්දානන්දද, මමද, ප්‍රසන්නද, දැන් දිලුම්ද මම නම් කියන්නේ ලොකුම අසාධාරණ වුණේ මේ අර කෝකිලා කියන සංගීතකතුමියට මීටිගම් මට හිතා ගන්න බැරි සමසම සංගීතපතිපත්ති මම ගෙතන තියෙන්නේ මම පෞද්ගලික කියන්න ඕනේ මේ ලංකාවට හැරෙන්න ප්‍රසන්න සම්බන්ධයෙන් දිලුම් සම්බන්ධයෙන් ඒගොල්ලෝ මේ අමාත්‍යයට ඒ වෙලාවේ කරු යම් යම් ප්‍රකාශ පක්ෂයේ විනයට පටහැනි වුණා ඇත්ත පක්ෂයේ කඩාගෙන යන ඔලි පක්ෂය හදන්න ඕනේ කියපු කාරණා හැබැයි අර කෝකිලා එහෙම දෙයක් කිව්වෙත් නැහැ එතන සම්ම සංගීතකරිට දාන්නේ අපිට හිතා ගන්නවත් බැරි කෙනෙක්. ඉතින් මං කියන්නේ ඩිල්කා මේවා පක්ෂයක එහෙම විනය පරීක්ෂණයක් අනුව පොඩි එහෙමයක් වුණා කියලා ඒක පක්ෂය කඩාගෙන ගිහිල්ලා කල්ලි ගහන්න එහෙම යන්න හොඳ නැහැ. මොකද හේතුව දැන් ප්‍රසන්න හරි දිලුම් හරි ඒගොල්ලෝ තරුණයෝ මමත් ඔය වයසේ. ඔහොම ප්‍රකාශ කරලා. හැබැයි ඒවා අපි පක්ෂයක් මූ කරගෙනකොට තේරෙනවා පක්ෂයක් වෙන විනයක් තියෙන්න ඕනේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හැබැයි ඒ කරපු ප්‍රකාශ නිසා අපි විනය කැඩුවම දැන් මම එකපාරක්
මනාප ඡන්ද වෙලාවකදී නිමල් සිරිපාල මහත්තුමාට ගැටෙන්න උනා කියලා මම මගේ මැති ඇමරිකන් එක මම නිකම්ම මන්ත්‍රී වෙලා හිටියා. චන්දිකා කුමාරතුමා ඉන්නේ පස්සට දාලා. ඒ නිසා හැබැයි මේ සියලු කාරණා වලින් අපි පෙන්වන්න ඕනේ නැවත කඩාගෙන ගිහලා යන එක නෙමෙයි එකතු වෙන්න. එකතු පුළුවන් නම් අපිට අර අගෝස්තු මාස 17 වෙනිදාට පෙර කරාවක අපිට පුළුවන් නම් දෙයනේ ඊළඟ පළාත් පාලි මැති කරන්න ඉස්සෙල්ලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුව ගෙනල්ලා මේ පස්සේ විසඳ ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයත් දේශපාලනයේ ඉන්නවා නමුත් තනතුරු මුකුත් නැතුව පක්ෂ උදව් කරමින් කියන තන්ටවත් ගේන මදක් හොයාගන්න ඒක හොඳයි. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමුවන්නට අවශ්‍යයි. අපි ඔබට මත විමසුමට ඉදිරිපත් කළ පැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කැමැතිකම් දැරීම පාක්ෂිකින් අනුමත කරනවාද කියලා අපිට අවසන් වට තිබිච්ච ප්‍රතිඵලය තමයි ඔව් 6% නැත 93% ඒ විදිහට තමයි ප්‍රතිඵලය තිබුණේ. ඒ වගේම මේ ප්‍රතිඵලය ලබා දෙන්නට ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, නෝර්වේ, ඕමාන්, බංග්ලාදේශය සහ ස්විස්තරලන්තය කියන රටවලිනුත් අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමෙන් අනතුරු යලිතා. බැලිත් එක් විශ්තරනේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011-523-3014 523-3014 ඔබට සජීවව සම්බන්ධ විය හැකි දුරකථන අංකය. නව පක්ෂයක් පිළිබඳව කතා වෙනවා දැන් ඇතමුන් කියන ඉදිරි දැන් බෙදිලා ඉවරයි මේක මේ කොයි වෙලාවෙ පුපුරා යයිද කියලා කියන්න බෑ. දැන් ඡන්දයක් නැති නිසා ඡන්දයක් පැවැත්වෙන්නේ නැති නිසා ඡන්දයක් එනකන් තමයි මේ පිපිරීම සිද්ධ වෙන්න බලාගෙන ඉන්නේ. UNP කොන්ත්‍රාත්තුවක් මේ ඉටු කරන්න කියලා තවත් කොටසක් සදහන් කරනවා. UNPකට තමයි මේ වාසි සලසන්නේ කියලා කොටසක් සදහන් කරනවා. දැන් එක පැත්තකින් මේ 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 ප්‍රකාශ මේ දෙපැත්තම සදහන් කෙරුණට මේ වෙන්වීම ඉල්ලා සිටින කණ්ඩායම කියන කාරණේ තමයි මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඡන්දයට ගියොත් කොහොමද අපිට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය. ගමේ මිනිසුන්ගේ බහුතරයේ තියෙන්නේ මහින්ද මහත්තයාට. එතකොට මහින්ද මහත්තයයි මෛත්‍රී ජනාධිපතිතුමයි එකතු වෙලා අපි දිනුවා කියමු. එහෙම දිනුවොතින් අපිට වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කඩේ යන පළාත් පාලන ආයතන ටිකක් පිහිටවා ගන්න. මේ තමයි ඔවුන්ගේ කතාව. එතකොට අපි ඇයි අපේ පළාත් පාලන ආයතන වලින් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට එහෙයි කියන කණ්ඩායමක් අපි හදාගන්නේ? අපිට මේකට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වුණොත් විනය පරීක්ෂණ. දැන් මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔවුන්ගේ පැත්තෙන් මතු කරනවා. ඒ අය තමයි මේ නෑ අපි වෙන් වෙමු කියන අදහස මතු කරන්නේ පළාත් පාලන ආයතන මට්ටමේ. ඔවුන්ට මොකද දෙන සහතිකය? ඔවුන්ට මොකද දෙන විසඳුම? දැන් අපිට ඕනේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිහට ඕනේ අපේ ආණ්ඩුව හදාගන්න ඉක්මනට. එතකොට ඒක හදාගන්න තියෙන ක්‍රමයක් තමයි 2020. කියන්නේ ආණ්ඩුවක් කියන්නේ පළාත් පාලන ආයතනයකදී ආණ්ඩු වෙනස් වෙන්නේ නැහනේ. එතකොට පළාත් පාලන ආයතනයකදී ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පළාත් පාලන ආයතනයකදී මම හිතනවා පළාත් පාලන ඡන්දයේදී ලංකාවේ බහුතරයක් ප්‍රාදේශ සභා UNP ට විරුද්ධව අපිට හදාගන්න පුළුවන් නම් අපිට ඒක කාරණයක් කරගන්න පුළුවන් මෛත්‍රීපාල සිරිපාල මහත්තයාට කියන්න මේ රටේ UNP එකේ අගමැතිවරයෙක් ඉන්න දැන් අයිතියක් නැහැ කියලා මගේ තර්කයක්. හැබැයි ඒ තර්කයට සමහර කඩ එකඟ වෙන්නේ නැත්නම් හොඳයි. ඉතින් එහෙනම් හදාගන්න තියෙන ආය ආණ්ඩුවක් 2020 ඉත ඉස්සෙල්ලා ආණ්ඩුව හදාගන්න බෑනේ. කියන්නේ ආයි මේ අලුත් 19 වෙනි සංශෝධන යටතේ අවුරුදු 4 මාරක් යනකම් ජනාධිපතිතුමාට බාලිම ඉස්සරහ ඉන්නත් බෑ. ඉතින් එහෙනම් 2020 වෙනකම් අපි ඔක්කොම විරුද්ධ පක්ෂයට ගිහිල්ලා අපි මේ දිසා අපි හොඳට විරුද්ධ පක්ෂ ඉඳලා තියෙනවා. අපි විරුද්ධ පක්ෂ ඉඳලා තියෙනවා. පොලිසි ගාන ගිහිල්ලා තියෙනවා. ඔය සමහර අද එකබද්ධ විපක්ෂයේ ඉන්න කට්ටිය රට දාලා විරුද්ධ පක්ෂයේ අපි ගිය ගමන් රටත් අතහැරලා ගිය අවධියක අපි ලංකාව පුරාම ගිහිල්ලා විරුද්ධ පක්ෂයේ වෙනුවෙන් පෙනී ඉඳලා උසාවි ගානෙත් ගිහිල්ලා වැඩ කරලා තියෙනවා. ඒක අවුල් කවුලක් නැහැ. එක පැලෙත් තමයි අපි ඔක්කොම විරුද්ධ පක්ෂයේ කියලා 2020 වෙනකන් හැබැයි විරුද්ධ පක්ෂයේ ඉන්න ඕනේ. එතකොට ඊළඟ ඉන්න පළාත් පාලන මැතිවරණයේදී අපි විරුද්ධ පක්ෂයට ගිහිල්ලා සම්මුතිවාදී ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා විරුද්ධ පක්ෂයේ ඉඳගත්ත පමණින් පක්ෂය කඩන එක නවත්තනවා. මට පේන්නේ නම් එහෙම නෙවෙයි. විමල් වීරවංශ මහත්තයලා, ගම්මන්පිල මහත්තයලා, බැසිල් රාජපක්ෂ මහත්තයලා කියන විදිහට නෑ. විරුද්ධ පක්ෂයට අපි ගිහිල්ලා ඉඳගත්ත පමණින් ඒක නවත්තන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් අයින් වෙන්න ඕන. ඒ සමහර කට්ටිය කියන කාරණයක් නේ මේක ඇත්ත කාරණේ එහෙම නෙන්නේ. ඒකනේ පක්ෂය හදන්න නැති මැතිවරණ එනකන් දැන් මං කියන්නේ ඕනේ අලුත් පක්ෂයක් නම් ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීලා සම්මුතිවාදී ආණ්ඩුවට ගියා කියන කාරණේ නම් පක්ෂය දැන් හදන්න එපයි. මැතිවරණයක් එනකන් ඉන්නේ අය. මැතිවරණයක් එනකන් ඉන්නේ මැතිවරණ ආපුම හදලා පක්ෂය කඩලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3 වෙනි තැනටපත් කරනවා.
එතකොට පළවෙනි තැන ගැන කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තුන වෙනවා. පළවෙනිය වෙන්නේ අලුත් පක්ෂ නෙමෙයිනේ. UNP විරෝධ ඡන්ද කැඩුනම පළවෙනිය වෙන්නේ UNP එක. එතකොට UNP එක තමයි වැඩිපුරම ඩීල්ක බලාගෙන ඉන්නේ මේ පක්ෂය කැඩෙනකම්. මේක පිටිපස්සේ වැඩියෙන්ම hina වෙන කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔය එතුමා බොහොම සතුටුයි ශ්‍රී ලංකාවේ පක්ෂය කැඩෙනවනම්. ඒ නිසා හැබැයි මම කියන්නේ ඔය ඩීල්ක කියන දේ ආයෙකල අනිත් අර්ගක ඩීල්ක කියන දෙයට අපි දිනුවත් පාදසභාව දිනනවා. අපි දිනුවත් අපි ඉන්න ඕනේ UNP ආරෝකටද නැහනේ. දැන් පළාත් පාලන ආයතනවල බහුතරයක හැම එකෙම වගේ සුපරීක්ෂණයේ අධීක්ෂණයේ තියෙන මහමතුමාලා පළාත් සභාවට. පළාත් සභාව උතුරේ අර ඔක්කොම මහමතිලා අපේ. ඌව පළාත් සභාව අපෙන් ගලව ගත්ත බලෙන් ජනවාරි මාසේ 9 වෙනිදා UNP ඇවිල්ලා හරින් ෆර්නාන්ඩෝ බලෙන් මහමති කරා. ඒකට උදව් කරේ මහියංගනේ අපේ අනුර විධානගමගේ මහත්තයයි බුද්දාස මහත්තයයි වඩලි සුරේෂුයි. දැන් බුදුදාසලා විධානගම කියලා තමයි දුන්නේ පළාත් සභාව හරින්ට. අපි දැන් හරිනින් අරගෙන චාමරට දුන්නා. හරින්ට දීපු විධානගමගේ බුද්දාසලා තමයි දැන් ඉන්නේ එක පද විපක්ෂයේ. දැන් අද බලන්න ගිල්කා UNP මන්ත්‍රීවරයෙක්. දැන් මේ එක මන්ත්‍රී එක UNP මන්ත්‍රීවරයෙක් මීට පෙර කළුතරදී සමෘද්ධි නිලධාරීන්ට බැන්නා. ඇයි ඒ? සමෘද්ධි නිලධාරීන් වරදක් කළා නෙවෙයි, සමෘද්ධි නිලධාරීන් බහුතරයක් UNP විරුද්ධ නිසා. තව මන්ත්‍රීවරයෙක් ඉතාම කැත ලෙස බැන්න ළඟදී මේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුන්ට. අද ජනාධිපතිතුමා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී ඔක්කොම හැනකුවා මේක ඉතාම නරකයි. මේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරු කියන්නේ හැමදාම මේ රටේ කෘෂිකර්මාන්තිරු වෙහෙසුණ අය, මහන්සි වෙච්ච අය. ඒක සම්පූර්ණ අභූත චෝදනාවක්. ඒ දේශපාලඥයා කරුණා කරලා මේවා කියලා වළකින්න ඕනේ කියලා. එතකොට අපි මේ ඒ කියන්නේ UNP එකේ ඉන්න අය තැන් තැන්වල බුරණේවා තප්පුලණේවා ඒ විදිහටම පිළිගන්න අය නෙමෙයි. ඒ මන්ත්‍රීතුමා දැන් කොච්චර බිරුවත් රටේ නායකයා හැටියට ජනාධිපතිතුමා ඒ කෘෂිකර්ම සහකාර වුණෙන් සහතිකයක් අද නිකුත් කළා කියනවා. ඒ නිසා ඩිල්කා ඊළඟ පාදිසභා ඡන්ද ඉවර වෙනකොට මේ රටේ ජනාධිපති කමේ 2020 කරගෙන ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතකොට 2020 අගෝස්තු වෙනකන් කාලය තියෙනවා පාර්ලිමේන්තුවට. එතකොට ඊළඟ පළාත් පාලන ඡන්දේ මේ අවුරුද්දේ තිබ්බොත් ඉවර වෙනකොට පත් වෙන සභා ඔක්කොම තියෙන්න ඕනේ නිල වශයෙන් පළාත් සභා යටතේ සහ සංධානයේ පළාත් සභා මහ ඇමතිවරුන් ඒගොල්ලෝ යටතේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යටතේ සහ අග්‍රමාත්‍ය රනිල් කෘෂ්ණ මහත්තයා යටතේ කියන එන්නේ. එතකොට ඉතින් කොහොම කරත් අපි පළාත් පාලන ඡන්දෙන් පස්සේ වැඩිපුරම පාදේශසභා දිනලා තියෙන්නේ UNP විරෝධී කණ්ඩායම. ඒ නිසා දැන් UNP නොවන අගමැතිවරයෙක් පත් කරගන්නේ කියන උද්ඝෝෂණය කර තැනට යන්න බැරි වුණොත් කොයි විදිහට දිනුවත් අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 21 වෙනකන් ජනාධිපති, ජනවාරි වෙනකන්, 20 අගෝස්තු වෙනකන් අගමැති රනිල්, පළාත් සභා ටික අපිට තියෙනවා. හැබැයි අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න ඒ කතන්දරයට යම් ලිට්මස් පරීක්ෂණයක් කරා නැහැ. දැන් රටේ ජනතාව විතර නෙවෙයි කියලා කියන්න තියෙන්නේ අපිට ප්‍රාදේශීය ඡන්දෙන් පස්සේ. හොඳයි, අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්, ඔබතුමා ප්‍රශ්නය ඔක්කොම. මට කතා කරන්න ඕනේ දිලාන් පෙරේරා අලුතුමාට. ඔව්. දිලාන් පෙරේරා අලුතුමාගේ කතාව මම මේ සම්පූර්ණයෙන්ම අහගෙන හිටියේ. ඔබතුමා දේශපාලනේ ඉත අපි පරිණත දේශපාලනේ බව අපි හොඳට පැහැදිලිව දන්නවා. අද නමුත් අද ඔබතුමා කතා කරන දේශපාලනය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරක්ෂා කර ගැනීමට කතා කරනවද නැත්නම් ඔබතුමාලාගේ බලය ඔබතුමාලාගේ මේ පෞද්ගලික බලය ආරක්ෂා කිරීමට පාවිච්චි කරනවද කියන එක මට දැන් ප්‍රශ්නයක් කියලා දෙනවා. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා වැටිලා තියෙන ඉතාම අමාරු තත්ත්වය මේ පක්ෂය විනාශ කරමින් යන මේ ගමනට සමුන්නාත හවුල්කාර වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එදා 87 ඉඳලා 89 වෙනකන් මේ රටේ රනිල් වික්‍රමසිංහලගේ භයානක මිනිස්සුයා එදා බටලන්ද වදකාගාරයේ අසුව පෙරපල මරලා අපේ සහෝදරව නැති කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමුන්නාසල අද මේ මිනිස්සුන්ට කඩේ යනවා. අද බලන්න මේ දේශපාලන ධෝරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඇත්තටම නැතිකරන්න කටයුතු කරන්නේ තමුන්නාසලා. හොඳයි, බොහොම ස්තුතියි චෝදනාවක් කියලා. එතුමාට මම ස්තුතිවන්ත වෙනවා එතුමාගේ චෝදනාවට. හැබැයි මම එතුමාට කියන්න ඕනේ නැහැ. තමුන්නාංශයට ඒ හිතරාපු වේදනාව හැංගීම් සියල්ලම හරි. ඉතින් 88 89 තමුන්නාංශ වගේම මමත් එක්සත් ජාතික පක්ෂයෙන් බැටකාපු මිනිහෙක්.
මට තුන් පාරක් UNP එකේ සංවිධායකතුමා වෙඩි තිබ්බා. මගේ ළඟම හිටපු සහෝදරයෙක් වෙඩි තියලා මැරුවා. මරණ ගත්තේ මගේ ගෙදර. 88 මම වලාට් සභාවේ ඉන්නකොට සයින් පස්සේ අද අද ඉන්න හරින් ප්‍රණ මැතිතුමාගේ මාමණ්ඩි තමයි UNP සංවිධායකයා. අන්තිමට මම වෙඩි තියලා මරන්න බැරි තැන විහාර ගොඩ හන්දියේ බල්ලෙක්ට වෙඩි තියලා මේ මරණ දිලන් කියලා බල්ලව මැරුවා. ඉතින් අපිත් UNP එකෙන් බැට කාලා අපිත් ඒ විතරක් නෙමෙයි අපි UNP බැට කාලා 88 වසරේ නෙමෙයි. ඊගොල්ලන්ට අන්තිමට අවුරුදු දෙකක් තිබුණා 2000 ගානේ ඒ දවසට බැට කෑවා අපි UNP. අපි උසාවි ගානේ අරන් ගිහලා අපිට චෝදනා දාලා මේ මැතිවරණයෙන් පස්සේ එක පක්ෂයකටවත් තනියෙන් ආණ්ඩුව හදන්න බලයක් දුන්නේ නැහැ. මේ කතා කරපු සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදනාවෙන් කතා කරේ ඇත්ත. හැබැයි සහෝදරයා මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ආණ්ඩුව මේ පහුගිය මැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් නොවුණා නම් ශ්‍රී ලංකා එකයි අපි UNP එකයි TN එකයි ආණ්ඩුව හදනවා. ඒ හැදුවා නම් තම කතා කරපු තමුන්නාංශයට 88 89 වගේම UNP ආයි තලනවා. මරත් තලනවා වගේම. මොකද ඒ සම්මුතිවාදී ආණ්ඩුවට ගියා කියලා අපි FCR යන නවත්තල නැහැ. එතකොට හැබැයි ගමේ ඉන්න මිනිහට 88 89 වගේ ගෙවල් පුච්චලා තලන එක නවත්ත ගන්න පුළුවන් උනේ සම්මුතිවාදී ආණ්ඩුව සහ මෛත්‍රීපාල සිසිල මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න එක කියන කාරණය මේ පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තේ නැත්නම් ඒ කියන්නේ එහෙනම් මේ පක්ෂ ඉතිහාසය දන්නේ නැහැ. UNP ආණ්ඩු කාලේ UNP කාරු අපිට ගහපෙටි දන්නේ නැහැ. අපේ අය එහාට මෙහාට තලපෙටි දන්නේ නැහැ. ඒ නිසා හැබැයි තවදුරටත් මේ සහෝදරවරු දිගටම කියන්නේ සම්මුතිවාදී ආණ්ඩුවට එකතු වෙලා මැති ඇමති ගැනීම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ධනයට තියෙන බාධාව මධ්‍යම කාරක ස්වභාවයේ අපිට සාකච්ඡා කරලා. ඒ කියන්නේ හන්දි හන්දි ගානේ මේ එක එක්කෙනා කියන දේවල් අහලා නෙමෙයි මේ පක්ෂයක් නෙමෙයි මේක. මධ්‍යම කාරක ස්වභාවයේ තීන්දුව කරන අපිට හිතෙන්න පුළුවන්. හැබැයි අලුතෙන් පක්ෂයක් හදනවා කියන උන්දලා දිගටම කියන්නේ මේ අපි එළියට සම්මුතිවාදී ආණ්ඩුව එළියට ආවත් පක්ෂය හදනවත්නවා කියලා කියන්නේ නැහැ. එයා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මෛත්‍රීපාල සිසිල අයින් වෙන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු බව මෛත්‍රීපාල සිසිල මැතිතුමා ජනාධිපති හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් අයින් වෙනකොට එකක නැහැ. මොකද ඒ ආවරණය ඕනේ අපිට. හොඳ දැන් මැද තනක් පිළිබඳව මේ 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 කතා කරන්නේ මැදිස්ත තනක් හැමෝටම එකග වෙන්න පුළුවන් තනකට එන්න බැරිද කියන කාරණේ දැන් ඔය අලුත් පක්ෂයක් පිළිබඳව කතා කරනකොට දැන් අලුත් සන්ධානයක් පිළිබඳවත් අපිට හිතන්නට හැකියාව තියෙනවනේ. පක්ෂ ගණනාවක් තියෙනවනේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දැන් ඉන්න. එතකොට මේ සන්ධානය බුලත් කොළේම වෙන්න අවශ්‍ය නැහැ. මේක අලුත් නව සන්ධානයක් විය හැකි. ඔය අතරේ පසුගිය දිනකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මාධ්‍ය විමසීමක් කරනවා. එහෙම හැදෙන අලුත් පක්ෂයක නායකත්වය ගන්න ඔබතුමා සූදානම්ද කියලා. එතුමා පළවෙනි වතාවට ඒ පිළිබඳ අකමැත්තක් නැහැ කියන ප්‍රකාශය කරනවා. දැන් ඒ වගේ තැනකට එන්න හැකියාවක් නැද්ද? ඒ කියන්නේ හැමෝම එකඟ වෙන හැමෝටම එකඟ විය හැකි තැනකට. ඒක හැමෝම එකඟ වෙන හැමෝම එක තැන එන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒ හැදෙන අලුත් සන්ධානයේ නායක වෙනවනේ මෛත්‍රීපාල සිසිල මහත්තයානේ. එතුම අපි ශ්‍රී ලංකාවේ ඉඳපු නායකයානේ. ඒ කියන්නේ කෙනෙක් කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට ඉන්න මෛත්‍රීපාල සිසිල මැතිතුමා විධායක ජනාධිපති ඉන්න ගමන් එතුමා නැතුව අලුත් සන්ධානයක් හදන්න ඕනේ කියලා. ඒ හදන අලුත් සන්ධානයේ තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඉතිහාසයේ වෙච්ච දේවල් දිහා දන්න කෙනෙක් හැටියට මම දන්නවා ඊගොඩ වෙන දෙයක්. කෙනෙක් කියන්න පුළුවන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයානේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. නව සන්ධානයක් හදනවා. ඒ සන්ධානයේ වෙන නායකයෙක් පත් කරලා ඒ නායකයාට සහයෝගය දෙන්න හැකියාවක් නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයට? එහෙනම් වෙනවනේ මෙහෙමයි. සන්ධානයක් නෙමෙයි හැදෙන්න ඕන අලුත් පක්ෂයක්. අලුත් පක්ෂයේ නායකයා වෙනවා ගෝඨාභය රාජපක්ෂ. උදාහරණයක්. අලුත් පක්ෂයේ නායකයා ගෝඨාභය රාජපක්ෂ. ඒතර ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්ය හදන පක්ෂය අලුත් සන්ධානයකට එකතු වෙනවා. ඒ පක්ෂය. එතකොට ඒ පක්ෂයත් ඉන්නවා ඒ සන්ධානයේ, කොමියුනිස්ට් පක්ෂයත් ඉන්නවා ඒ සන්ධානයේ, මේ සම සමාජ පක්ෂයත් ඉන්නවා ඒ සන්ධානයේ. දැනට අලුත් පක්ෂ 6ක් සාකච්ඡා කරලා තියෙනවා මෛත්‍රීපාල මැතිතුමා නායකත්වෙත් එක්ක සන්ධාන එකතු වෙන්න සුළු ජාතිය නියෝජනය කරන අපිට අහිමිවෙච්ච ඡන්ද ඒවා. එතකොට අන්නේ එවැනි පුරුල් සන්ධානයකට ගෝඨාභය, හැබැයි තියෙන ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් අලුත් පක්ෂයක් හදලා සන්ධාන ඇතුල් වීමද වඩා හොඳ? එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙනෙක් දේශපාලනයට ගෙනල්ලා රාජපක්ෂවරුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම රාජපක්ෂවරුන්ට මිනිස්සු ආදරේ, දැන් අපි ආදරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපි චන්දිකාමැතිනේ කාලේ චන්දිකාමැති නායකත්වය පිළිගත්තා, මහින්ද මහත්තයා කාලේ මහින්ද මහත්මයා පිළිගත්තා, අද මෛත්‍රීපාල මහත්මයා පිළිගත්තා. අපි පක්ෂ නායකයෙක් එක්ක ඉන්නවා.
කට්ටියක් ඉන්නවනේ පක්ෂනාගේ කවුරු වුණත් කමක් නැහැ අපි ඉන්නේ රාජපක්ෂ වෘත්ත එක කියලා. එහෙම කට්ටියක් ඉන්නවනේ. එහෙම කට්ටියක් ඡන්ද කැමති වෙන්නත් ඇතිනේ. බණ්ඩාර හොත් කට්ටිය ඇති. එහෙම එහෙම කට්ටියක් ඇතිනේ බණ්ඩාරනායක වෘසා රාජපක්ෂ වෘත්ත එක ඉන්න. ඒ පක්ෂ උරුමකාරු නිසා. දැන් ඒ ඇයට වෙන අසාධාරණයට පිළියම හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෙනල්ලා දේශපාලනයට. එතකොට ඒ ඇයට වෙන අසාධාරණ එතනින් අපිට අපිට ඒ ඇයට වෙන අසාධාරණ එතනින් එතනින් නිවා ගන්න පුළුවන්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්නවා. අනු අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිමැතිතුමා කැමති වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අගමැති හැටියට නම් කරලා ඡන්දෙට යන්න පක්ෂයේ පක්ෂයේ සමගිය වෙනුවෙන්. එතකොට ඒ කියන්නේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිමැතිතුමා ගෝඨාභය මහත්තයා අගමැති කරන්න. ඒ වෙලාවේ එතුමාගේ කැමැත්ත ගන්න පුළුවන් වුණා මොන මොන ප්‍රශ්න තිබුණත් පක්ෂයේ සමගිය වෙනුවෙන්. එතුමා not invest මේ පැත්තට ධම්මශීලී වුණා ඒ සඳහා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කළ යුතු වන්නේ එහෙම අදහසක් තියෙනවා නම් අලුත් පක්ෂයක් හදන එක නෙමෙයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවම මුස්ලිම් සහ දෙමළ ඡන්ද වලට වෙන එක පිළිබඳව මගේ වෙන කතන්දරයක් තියෙනවා. හැබැයි පක්ෂයේ සමගිය වෙනුවෙන් වැසිල් රාජපක්ෂ මහත්තයා ගියන්න බෑනේ රාජපක්ෂ පවුලෙන්. ඒක හරියන්නේ නැහැ. ඒකට මමත් විරුද්ධයි, මහින්දානන්දත් විරුද්ධයි, ඔක්කොම විරුද්ධයි. එයා මේ පක්ෂේ කාපු කෙනා. එයා UNP ඩීල් දාන කෙනා. එතකොට නාමල් තාම පොඩි වැඩි. එතකොට දැන් පේන්න ඉන්නේ චමල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. චමල් රාජපක්ෂ මහත්මතුමාට නම් ඒ තියෙන සියලු දේශපාලන අත්දැකීමුත් තියෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලේ කුමාරවෙල්ගම් මහත්තයා කිව්වේ අගමැති කවුරු සුසුසා චමල් රාජපක්ෂ කියලා. ඉතින් තමයි චමල් රාජපක්ෂ අගමැති වෙනවාට රාජපක්ෂ පවුල වඩා කැමති නැත්තම් වඩා කැමති ගෝඨාභය රාජපක්ෂට නම් රාජපක්ෂ වරුන්ටත් විශේෂ ඇල්මක් තියෙන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පක්ෂ ඉන්නවා නම් එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනට එන්න ඕනේ. එතකොට මේ අවුල ලියා ගන්න පුළුවන්. එහෙම නැතුව රාජපක්ෂවරු හැටියට කවුරු හරි කියලා වෙන පක්ෂයක නායකත්වයේ ගත්තොත් ඒක නැවත වෙන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩීමක්. ඒ නිසා ඊළඟ මට තව කාරණයක් කියන්න තියෙන දිල්කා මේ පළාත් පාලන ඡන්දේ මෛත්‍රීපාල සිසිල ඉල්ලන්නේත් නැහැ. මහින්ද රාජපක්ෂ ඉල්ලන්නේත් නැහැ. මම දන්න විදිහට ගෝඨාභය මහත්තයා දේශපාලනයට ආවත් ගෝඨාභය මහත්තයා ඉල්ලන්නේත් නැහැ. ඩිලාන් ඉල්ලන්නේත් නැහැ. මහින්දාන ඉල්ලන්නේත් නැහැ. ප්‍රසන්න ඉල්ලන්නේත් නැහැ. මේ පළාත් පාලන ඡන්ද ඉල්ලන්නේ ගමේ අපේ ප්‍රාදේශීය නායකයෝ. එන්නේ මනාප ඡන්ද ක්‍රමයක් නෙවෙයි. ඉතින් මනාප ඡන්ද ක්‍රමයක් එනවා නම් එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරයක් ඒ අයගේ මනාප දෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාට හිත ඇති කට්ටියට. දැන් එන්නේ මනාප ඡන්ද ක්‍රමයක් නෙවෙයි. එන්නේ කොට්ටාස ක්‍රමය. කොට්ටාස ක්‍රමය ඒ කියලා කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාලම කාලේ අපි එකතර හදපු කොට්ටාස ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ නීතිය. එතකොට කොට්ටාසයක් කියලා කියන්නේ ග්‍රාමසේ වසන් දෙකක් දැක්කෝ තුනක්. ඒකේ ඒ ඉල්ලනවා බී ඉල්ලනවා සී ඉල්ලනවා. මමයි ඩිල්කයි දෙපැත්තෙන් ඉල්ලනවා නම් ඔයා දැන් ඉන්නේ කොළපාටනේ. ඔයා UNP එකෙන් ඉල්ලනවා. මං ශ්‍රී ලංකාවෙන් ඉල්ලනවා. අලුත් පක්ෂයෙන් තව කෙනෙක් ඉල්ලනවා. හැබැයි අපි දෙන්න කඩන්නේ විරුද්ධ පක්ෂයේ ඡන්ද. ඊන්ද ඔයා දිනනවා. අර අංක ගණිතෙන් ගණන් හදන නිසා. හැබැයි මේ දෙකම UNP විරෝධී. වීජ ගණිතයෙන් හදන x + y කියලා මෛත්‍රී විල කියන්නේ UNP විරෝධී. මේකත් UNP විරෝධී කියලා ගන්නෙ නෑ. ඉල්ලන්නේ කොට්ටාස ක්‍රමයට නිසා මහින්ද මහත්තයාගේද මෛත්‍රී මහත්තයාගේ කාරණේට වඩා වැදගත් වෙන්නේ ඒ ගමේ තියෙන UNP විරෝධී තන්ත්‍රික ගන්නවා දේශපාලන වශයෙන්. ඊළඟට ගමේ ඉල්ලන කෙනා ඥාතිකමට. අපි කොච්චර නෑ ගුවත් මේ ගම්වල තාම ඔය ආගම් ඥාති කුල මල ඒවටත් දෙනවා. ඒවා වටා තමයි එකතු වෙන්නේ මිනිස්සු. ඒ නිසා පළාත් පාලන ඡන්දය ඉතාම හොඳ අවස්ථාවක් දීලා UNP-ට විරෝධීව අපේක්ෂකයෙක් දාන්නේ කොට්ටාස වලට. මගේ මන්නේ තරකට ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යන නිසා මට ආයතන විනය පරීක්ෂණයක් දන්නේ නැහැ. ඒ තමයි එහෙම වෙලත් පක්ෂයක් අලුතෙන් හදන්නම ඕනේ නම් දිනලා හදන්න. මම එන්නේ නැහැ. ඒ අලුතත් පක්ෂ මම ශ්‍රී ලංකාවේ ඉන්නේ මරණකම්. හැබැයි පක්ෂයක් හදන්න ඕන නම් ඇයි මැතිවරණයට පෙර මේ කඩලා හදන්නේ? මැතිවරණයට ගිහිල්ලා දිනලා හදන්න. මැතිවරණයට පෙර පක්ෂයද මොකද වෙන්නේ? අපි දෙගොල්ලොටම ඉන්න වෙන්නේ. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මට ඉන්න වෙන්නේ හිටපු මන්ත්‍රීවරුත් එක්ක, අලුත් පක්ෂයේ ඉන්න වෙන්නේ හිටපු මන්ත්‍රීවරුත් එක්ක. හැබැයි දිනලා අලුත් පක්ෂය හැදුවොත් ඒගොල්ලෝ අලුත් පක්ෂයේ සභාපතිවරු ඉන්නවා, අලුත් පක්ෂයේට මන්ත්‍රීවරු ඉන්නවා. දැන් මේ කරන්න හදන්නේ ඡන්දයට පෙර අලුත් පක්ෂය හදනවා. ඡන්දය එනකන් පක්ෂය ගැන කියන්නෙත් නැහැ කියලා කියන්නේ හැංගෙන්නේ මොකද්ද? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ UNP එකට විරුද්ධව පොදු කණ්ඩායමක් හැටියට එන එක වළක්වන්න කටයුත්තක් නෙමෙයි යන්නේ.
හොඳයි අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඇමතිකම් දැරීම පාක්ෂිකයන් අනුමත කරනවද මෙන්න දැන් ප්‍රතිඵලය ඔව් 19යි 6 19 වෙලා තියෙනවා නැත 80යි 93ක් කලින් තිබුණා එය අඩු වෙලා තිනවා 80ක් ඒ කියන්නේ මම තාම පැය 3ක් විතර ඉඳලා වැඩේ හරි කරගන්න පුළුවන් පැහැදිලි කිරීම එක්ක ජනතාවගේ මතය මේ විදිහට වෙනස් වෙන්නේ හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍ය විරාමෙන් අනතුරු යලිත් හමු ඔබ ඇලිත් එක්ක සිටිනේ 360 සජීව සංවාදයේ සමගින් ආර්ථික කඩාවැටීම කියන කාරණේ දැන් මේ දිනවල මේ පිළිබඳවත් සාකච්ඡා වෙනවා චීනයත් එක්ක තිබිච්ච ව්‍යාපෘති දිගට හරහට නතර කරලා දැම්ම. නමුත් දැන් ඒකත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සංචාර වලට සහභාගී වුණ ආයෝජකීන් ගොඩක් එනවා කියලා කිව්වා. නමුත් මුදල් ඇමතිතුමා කියනවා මේ පිටරටවල් වලින් ණය දෙන්න බයයි කියලා අපිට. රාජ්‍ය ආදායම කඩාවැටිලා කියලා. ඒ නිසා දැන් බදු ගහන්න සිද්ධ වෙයි ඉදිරියේදී. දැන් කියපු දේවල් කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම අසමත් වෙච්ච ආණ්ඩුවක් මේක. ඔව්. දැන් ඔය නැවත මට කියන්න දෙන්න ඉල්කාර ඔබතුමී ඉස්සලා ප්‍රශ්නයක උදාහරණයක් හැටියට මේ රනිල් විකමසිංහ මහත්තුමා අගමැතිුණායින් පස්සේ ඇත්තටම චීනයේ උදව් ගන්නක නැවතුවා. කොහොමද එහෙම දැන් චීනයේ යම් යම් කොන්දේසි දැම්ම. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා ශ්‍රී ලංකා දිපක්ෂ මහලේකම් කාලේ ඉඳලා වඩාත්ම කිට්ටුම රට චීනය. ආසියානු ආසියාවේ දේශපාලන පක්ෂවල මහා සමුළුව ලංකාවේ තියන්න තීන්දු කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට ආසියානු ඒ මහා සමුළුවට කරපු යෝජනාවක් අනුව. එතකොට එගින්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා චීනයේ ඉතාම හොඳ යාළුවෙක්. එතුමාගේ දේශපාලන ගමනේ ආරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි. ශ්‍රී ලංකාවේ තිබිච්ච මාවවාදී කොමියුනිස්ට් පක්ෂය. ඒ නිසා චීනයේ ඉතාම ළඟ මිත්‍රයෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා. හැබැයි චීනය දැන් ඊට පස්සේ අර නවත්තපු පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් අතරේ මේ නැවත ලංකාවට එන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා කෙරෙහි තියෙනා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට එතුමා ඒ කියන්නේ සීතිර කොමියුනිස්ට් පක්ෂෙත් ගොඩනගාගත්තේ සම්බන්ධය කියන්නේ ශ්‍රී බබණ්ඩාරේ මැතිණිය කාලේ. නමුත් නැවත එනකොට පාඩුව සිද්ධ වෙලා අවසානයි. ඒ පාඩුව පියවන්න තවත් විශාල වශයෙන් වැඩි වෙනට සිද්ධ වෙනවා. මෙහෙමයි ඩිල් කයිතන ඔය දැන් අපි සමහර දේවල් තියෙන උදාහරණයක් හැටියට ඔය පෝට් සිටි ප්‍රොජෙක්ට් එකේ එක කොන්දේසියක් තිබුණා. මේ එකක් විතරයි කියන්නේ. එකක් තිබුණා පෝට් සිටි එක හැදුවෙන් පස්සේ පෝට් සිටි එකේ උඩ ගුවන ඒ ගුවන පවා යනවා අවසර ගන්න ඕනේ කියලා චීනේ. ඒ වගේ දේවල් තිබුණා සමහර වෙලාවට චීනේ උදව් ගැනීම සඳහා අපි කරගත්ත යෝජනා ඒකත් දේවා. නමුත් ඒ වගේ සමහර කුඳිස් තිබුණා ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර නීතියට සමහර වෙලාවට ගැළපෙන්නේ නැති ඉතින් ඒ වගේ දේවල් සාකච්ඡා කරලා බේරගෙන තියෙනවා. සහ පෝට් සිටි එක වගේ ප්‍රොජෙක්ට් එකක් ලංකාවට නැවත ගෙන්නවා ගැනීම සඳහා කටයුතු කරලා චීනය කැමති වුණයි කියන එක කවුරුත් පිළිගන්නෙත් නැහැ ගිය අවුරුද්දේ. ඒ ගැන තිබිච්ච තත්ත්වය දිහා බැලුවනම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම චීනයත් එක්ක තිබිච්ච ඒ සම්බන්ධව කඩාවැටෙන තත්ත්වයක් තිබුණා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්තුමාට ඒ ගෞරවය අපි දෙන්න ඕනේ. කියන්නේ මම මේ කියන්න හදන්නේ එක්සත් ජාතික පක්ෂයට හුරු එක්සත් ජාතික පක්ෂයටම සාමාන්‍ය ගම්මෙ වෙච්ච විදේශ ප්‍රතිපත්තියක් තිබුණා ඇමරිකාවට එහෙම නැත්නම් යුරෝපයට බර බටහිරට ගැති කොන්සර්වටිව් යුනියන් එකේ මල්ලිකසිංහ මහත්තයා ලොක්කෙක් එහෙම. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා කාරේ. එතුමා ඔලිම්පිකාරයෙක් නෙමෙයි. එතුමාට හැකියාව ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක සාමාන්‍යයෙන් හැමදාම මිතුරුව ඉන්න ඉන්දියාව ශ්‍රී බබණ්ඩාර මැතිණිය කාලේ ඉඳලම චීනය වගේ ඒ රටවල් වල සහයෝගයක් ලබා ගන්න රුසියාව වගේ රටවල් වල සහයෝගය ලබා ගන්න දැන් මේ වෙනකොට සියලුම රටවල් පාහේ අපේ මිත්‍රශීලී රටවල් ඒ කියන්නේ සන්ධානයේ ආණ්ඩු කාලේ අපේ ආණ්ඩු කාලේ යුද්ධ ජයග්‍රහණ එක දස්වාදීන් පරාජය කරලා ඕනම රටක යුද්ධමය කාලයක් ඇතුළතදී සමහර දේවල් සිද්ධ වෙනවා. ඒ යුද්ධමය වාතාවරණයක් තුල සාමාන්‍ය වාතාවරණයක් තුල තියෙනා වූ මානව හිමිකම් සිද්ධ වෙන්න බෑනේ. යුද්ධමය වාතාවරණයක් තුල මානව හිමිකම් අර විදිහටම තියෙන්නේ නැහැ. කෝච්චියේ බෝම්බ ගහනකොට මහ බැංකුවේ බෝම්බ ගහනකොට අර විදිහටම මානව හිමිකම් තියෙන්න බෑනේ. හැබැයි
ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට එහා ගිය යුද අපරාධකාරයෝ හැටියට අපේ රටේ නායකයෝ රණවිරුවන් අරගෙන යෑමේ සැලැස්මක් තිබුණා සන්ධානය ආණ්ඩුව කාලේ. මොකද මමත් මාර්තු මාසේ ළං වෙනකොට මාසෙන් මාසේ පිටරටවල ගිහිල්ලා ජිනීවා වල අපිට සහයෝගය ගන්න මහින්ද මහත්තයා ආණ්ඩුව කාලේ රටට ගිය කෙනෙක්. හැබැයි ළඟදී ලංකාවට ආපු මානව හිමිකම් සිද්ධාන්ත කුවා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ කිසි කෙනෙක්ට විරුද්ධව අපි චෝදනා එල්ල කරන්නේ නැහැ. ඒක මෛත්‍රීපාල සිසමතුමා ජනාධිපතිතුමාගෙන් පස්සේ ජයග්‍රහණයක්. ඒක මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ ඔබතුමා සඳහන් කරන්නේ මේ මුදල් ඇමතිවරයා කියන විදිහට මේ ආර්ථික කඩාවැටීමක් සිද්ධ වෙලා නැහැ කියන්නේ. නෑ 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 මම මේ කියන්න හදන්නේ මේ ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳව තත්වේදී මුදල් ඇමතිතුමා තමයි මූලික වශයෙන්ම ආර්ථික කඩාවැටලා මේ වෙලාවේ ඒකට වග කියන්න ඕනේ කියලා. මම කියන්න හදන්නේ මුදල් ඇමතිතුමාට තියෙන්නේ මීට වඩා ආර්ථිකය ගැන බලන්න. දැන් උදාහරණයක්ට ඩිල්කා අපිට IMF එකේ ලෝන් එකක් ගන්න වෙනවා. එතකොට IMF එකේ ලෝන් එකක් ගන්න වෙනවා කියලා පේන්නේ මුදල් ඇමතිතුමාට දැන්ද? ගිය අයවැය ඉදිරිපත් වෙන ලාවේ ඒක දැක්කනම් ඒක පුරෝගතනය කරලා තිබුණා නම් එතකොට ඒ අයවැය යෝජනා ගේන්න ඕනේ IMF එකේ ලෝන් එක ගන්නවා කියලා හිතාගෙනනේ. දැන් මේ IMF එකේ ලෝන් ගත්ත පළවෙනි ආණ්ඩුව නෙමෙයිනේ මේ ආණ්ඩුව. අපේ ආණ්ඩුවත් ගත්තා. හැබැයි අපේ ආණ්ඩුව අපි ගන්නකොට ඔය කොච්චර ආර්ථික ඝාතකයා කියලා බැන්නට PB ජයසුන්දර මහත්තයාට PB ජයසුන්දර මහත්තයා ඒවා දැනගෙන අයවැය හැදෙනකොට ඒක ඉලක්කට ආවේ හැදුවේ. ඉතින් මේ මම මේ කියන්න දන්නේ රවි කරුණානායක මහත්තයා මුදල් ඇමතුමා නේද මගේ මිත්‍රයා මගේ පාසලේ. හැබැයි මිත්‍රනොත් කියනවා එතුමාට අයවැය කාලෙදී මේ පුරෝගතනය කරගන්න තිබුණා. ඉතින් අයවැයේදී තිබිච්ච ටැක්ස් එක අඩු කරනවා දැන් ආපහු තිබුණට වැඩි කරන්න වෙනවා. ඉතින් මේ IMF එක ලෝන් එක නැතුව මේ වැඩේ කරමුක දැන් දැනගත්තේ නැද්ද? මම කියන්නේ මුදල් අමාත්‍යාංශය තුල පුරෝගතන තියෙන පුරෝගතන එකද මුදල් අමාත්‍යාංශය තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව දිනෙත් ඒකට ඒවා අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් දැන් ගොඩාක් අය ආචාර්ය පීබී ජයසුන්දර මහත්මයා නම් මනම් කියනවා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මුලින්ම මහින්ද මහත්තයාගේ ආණ්ඩුව වටන්නත් එතුමාට ආර්ථික එතුමාගේ ලේකම් ආර්ථික ඝාතකයේ අරහිමේ කියලා කතා කරේ විමල විරුණස මහත්තයලා සාටක තුනක් මේ රට පාලනය කරනවා කියලා චෝදනා කළා. ඒගොල්ලෝ හැබැයි පීබී ජයසුන්දර මහත්තයා මේ රටේ මුදල් අමාත්‍යාංශ ලේකම් කාලේ මේ රට දිව්වා මේකට දුව රෝල් කරලා දුවයි කිය අර නමුත් දිව්වා මහ ව්‍යාපෘති ගැන කතා කරනකොට දැන් ඔබතුමා ඔය වහකුප්පි සිද්ධිය සම්බන්ධවත් මේක සම්බන්ධයි මේ විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිද්ධ කරපු ගනුදෙනු පිළිබඳව ඔබතුමා සඳහන් කළා. මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඒක කිලෝමීටරයක් සඳහා බිලියන 4.8ක් වැය කිරීම පිළිබඳව දැන් ඔබතුමාටම මහමාර්ග රාජ්‍ය අමාත්‍යතුමිය ලැබිලා තියෙනවා. ඒ වගේම මේ අධිවේගී මාර්ගය ටෙන්ඩර් කැඳවීමක් නැතුව සිද්ධ කරන්නේ ලබා දීලා තියෙන චීන සමාගමකට මේ විදිහේ චෝදනා ගණනාවක් එල්ල කළ දැන් ඒකේ ඒවා ඒ විදිහටම සිද්ධ වෙනවා. දිල්කා මම දැන් මහමාර්ග රාජ්‍යතුමනානේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාම බලයට පත් කරන උදව් කරපු ප්‍රධාන පෙළේ දෙන්නේ තමයි ගුණරුවන් මහත්මයා මල්කුමාර්ගේ මහත්මයා තමයි ඒ කාලේ පාරවල් වල දාලා මුලින්ම මේ ලිපි දාලා පත්‍රවල ඒ ලිපි අරගෙන තමයි මේ වගේ තැන්වල අපි එක්ක විවාද කරේ හරින් ලැහැම ඇවිල්ලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඔය ඒ දවස්වල කියපු ආකාරයේ ඒ ඒ මේ මාර්ගවල එහෙම වැරදි ටෙන්ඩර් ගනුදෙනු නැහැ. ඒ දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න මහච්චර වියදම් කළා කියලා කිව්වට ඒ වියදම් කරපු මුදල සහ ඒ විදිහට බලුවම ඒකේ කිසි වැඩි එහෙම එකක් නැහැ. මේ ගුණරුවන් මහත්තයලා අමල් කුමාර්ග මහත්තයලා පුබ්බලා කිව්වට දැන් නුවර අධිවේගී මාර්ගයට එනකොට අර මහින්ද මහත්තයගේ කාලේ හදපු කම්පැනියමයි හදන්නේ. යම් කිසි ප්‍රමාණයක වැඩිවීමක් එතන වෙන්න වෙනවා. මොකද වංගුව අර තියෙන නිසා. හැබැයි මහමාර්ග සම්බන්ධයෙන් මම අහනවා මේ වෙලාවේ මහමාර්ග සම්බන්ධයෙන් ඒ කාලේ කියපු ඒ කියන චෝදනා එකක්වත් නැහැ. ඒක අරුණ චෝදනා ගන්නවත් බෑ. එක වෙනසක් තියෙනවා ඒ කාලේ පාර හැදුනා. ඒ කාලේ පාර හැදුනේ ප්‍රේමසිරි මහත්තයා සභාපති හිටියේ RDA එකේ. මම මේ බය නැතුව කියනවා ප්‍රේමසිරි මහත්තයා කාලේ පාරවල හැදුනා. දැන් මම මගේ පළාතේ පාරවල නැවතිච්ච කීපයක් දැන් පටන් ගන්න තියෙනවා මහමාර්ග අමාත්‍යංශය තුල. ඒ සමහර පාරවල් මේ සාක්කුව දාගෙන ගිහිල්ලා නැහනේ හිටපු ඇමතිවරු මහවර්මිසු යන්න තියෙනවානේ. ඉතින් දැන් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු මට ඇවිල්ලා කියනවා අයියා තරුණ මන්ත්‍රී අයියා මේ අර නෝ පාරේ යෝගිද ගෙවලා දාන්න කියන්නේ අයියා මේ පාර තියෙනවානේ මොයාන කර හදුනත්
ඒ පලාත්‍ර මිනිසයල කියන පාරතියනවාගේ තිනිසා මේ අපිට කියන්නේ මම මේ කියන්න හදන්නේ මම මේ කව සුද්ධ කරනවා නෙවෙයි හැබැයි මහාමාර්ග සම්බන්ධයෙන් ඒ කාලයේ කරපු මහා චෝදනා පිළිබඳව නම් අපිට මහාමාර්ග අමාත්‍යංශයෙන් දැන් හැටියට ඒ චෝදනා පිළිබඳව අපිට තියෙන්නේ එහෙම චෝදනා ඔප්පු කරන හැකියාවක් නැහැ කියන කාරණේ මේකම වැඩියෙන්ම කියන්නේ කෝ මේ කෝ ගුණරුවන් මහත්තයලා කෝ අමාල් කුමාර කියලා මහත්තයලා ඒ කියන්නේ මේගොල්ලෝ මේ අපේ ආණ්ඩුව කාලේ මහින්ද මහත්තයා කාලෙම විවිධ තනතුරු හිටපු කට්ටිය පස්සේ ඒගොල්ලෝ තමයි එළියට බැහැවම ඒගොල්ලෝ කියනම අරන් තමයි අපිත් එක්ක මේ වාද කරන්න ආවේ UNP මැතිවරු මේ 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 තැන් වලට සහ වෙනත් නාලිකා වලට දැන් එතකොට අහන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇයි කියන්නේ නැත්තේ දැන් ඒ දවස්වල එහෙම කිව්වට දැන් ඒක පරිදි මකර මොකර කියලා කියන්නේ නැත්තේ ඒ කියන්නේ UNP එකේ මැතිවරු ඒ තර්ක කරපු කාරණා කිසි තර්කයක් නැති දෙයක් මහාමාර්ග සම්බන්ධයෙන් මම මිනේ එතන මහාමාර්ග සම්බන්ධයෙන් කිසිම එහෙම මේ මේ දූෂණයක් වංචාවක් කුමිස් කියලා කියන මහාමාර්ග සම්බන්ධයෙන් නෑ දැන් ඒ ඒක පිළිබඳව ඔබතුමා දන්නේ ඔබතුමා මේ මහාමාර්ග සම්බන්ධ අමාත්‍යදුරයක් දරන නිසා ඒ නිසා මේ ඒ දැන් අපේ මැති ඇමතිවරු රාජ්‍ය ඇමතිවරයලි හිටියත් කැබිනට් ඇමතිවරයලි හිටියත් තමන්ගේ අමාත්‍යාංශය තුල සම්දානීය ආණ්ඩුව කාලේ අපි තියාත පුරස්කාරෝනේ මැතිවරු මත පුරස්කාරනේ ආණ්ඩුව කාලේ ඒ එහෙම දේවල් තියෙනවා නම් ඒවත් එළියට වෙලා කියන්න. එහෙම නැත්නම් එහෙම දේවල් නැත්තම් නැහැ කියලා කියන්න. නැහැ කියලා කියන්න. මොකද ඒක කියන්න ඕනේ. මොකද හේතුව එහෙම කීම හරහා විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සම්දානීය ආණ්ඩුව කාලේ අපි මැති අමතිවරලා හිටපු ඒ කාලය තුළ ඒවාට සාමූහික වගේ කියන්න ඕනේ. එහෙම වෙලා තියෙනවනේ. කෙනෙක්ටවත් කියන්න කියලා බෑ අපිට ඒ ආණ්ඩුව කාලේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයය. ඒ නිසා එයා විතරක් වගේ කියන්නේ කියලා එහෙම කියන්න බෑ. දැන් තව උදාහරණ මම කියන්නම්. දැන් මම දන්නේ නෑ මේක හරියට කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව එනවද නැද්ද කියලා. නමුත් මට ආරංචි කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් එනවායි කියලා සංවර්ධන පනත. දැන් ඒ සංවර්ධන පනත ආවොත් බැසිල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මල්ලිවීම නිසා සහෝදරකමට අධ්‍යාපනයේ භාරයි වනජීවයයි ඔක්කොම බදාගත්තනේ ආර්ථික අමාත්‍යංශයට. ඒ සහෝදරයා හැටියට බදාගත්ත එක නිල නොවන හැටියට සංවර්ධන පනත කියන එක ආවොත් නිල වශයෙන්ම බදා ගන්නවා එක්කෙනෙක්. ඒක ආවොත් මම මේ කියන්නේ මට තියෙන ආරංචි අනුව. ඉතින් ඉතින් සමුදිවාදී ආණ්ඩුව ඇතුළේ ඉන්නකොට අපිට ඒවා එන්න ඉස්සලා ආරංචිත් එන නිසා අපිට ඒවා නවත්ත ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මම කියන්න හදන්නේ අපි ජනතාවට ඇත්ත කියන්නෙම ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මේ රටේ ජනතාව එකට පෙළගස්වලා ඒ මැතිවරණය වෙනම තරඟ කරන්න ශ්‍රී ලංකා නිදහස පක්ෂය තීන්දුව කළා තියෙනවා. ඒකට නායකත්වය දෙන්නේ මෛත්‍රී පරිසරමත තීන්දුව කළා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ඇතුළේ ඉන්න ගමන් පාර හදලා දෙන ගමන් දැන් අපේ දිස්ත්‍රික්කයේ ඩිල්කා 80,000කින් පරාදයි ගිය පාර්ලිමේන්තු මැතිවරණේ. හැබැයි බන්තේ පාර හදන්නේ දිනපු UNP එක නෙමෙයි. ඉතින් එතකොට UNP කාරු තමයි බයින්නේ වැඩියෙන්ම. මේක හරි කෙලියක් නේ කියලා. මම මේ එක්සත් ජාතික පක්ෂයයි පාරක් දෙන්නේ නැහැ කියලා කාරණා කියනවා නෙමෙයි. මම මේ කියන්නේ අපිට තියෙන අමාත්‍යංශ වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒ ගම්බලයට යම් වැඩක් කරන ගමන් ඒ ශක්තියත් ගොනු කරගනිමින් ඒ ශක්තියත් පළාත් පාලන ඡන්දයේ ඉල්ල නැට ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගොඩනගෙන්නා වූ මේ මහා විරෝධය අපි පෙළගස්සන්න ඕනේ එක පිළකට එක තැනකට. එහෙම නැතුව ඒක දෙකට කඩන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි කවුරු හරි එක්සත් ජාතික පක්ෂය කෙනෙක් උත්සාහ කරනවා නම් අන්න ඒකයි පරාජය කළ යුතු වන්නේ. හොඳයි, බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව ඔබතුමාට. ඒ වගේම අපි මත විමසුමට ඉදිරිපත් කළ ප්‍රශ්නයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසක් ඇමති කම් දැරීම පාක්ෂිකයෙන් අනුමත කරනවාද? 19%ක් ඔව්, 80%ක් නැත, 1%ක් අදහසක් නැත. මේ තමයි අවසන් ප්‍රතිඵලය. ඇමරිකාව, එංගලන්තය, ජර්මනි, ඉතාලිය, නෝර්වේ, ඕමාන්, බංග්ලාදේශය, ශ්‍රීලංකාව මේ රටවල් වලිනුත් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමිනුත් මේ මත විමසුමට ඔබ දායක වෙලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබටත් අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. ඒ
වගේම අපිත් එක්ක සජීවීව මේ වැඩසටහන නරඹමින් රැඳී සිටි සියලු දෙනාට බොහොම ස්තුතියි. අපි තවත් සතියකින් යලිත් මෙවැනිම වැඩසටහනක් සමගින් හමු වෙනවා. සුබ රාත්‍රි.